හරි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව පටන් ගමු. පුතාලදූල හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අදරේ 9 වෙනකන් අපි පුනරීක්ෂණ පන්තිය 2022 ඕලෙවල් විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා අලුතින් ආරම්භ කරන ලද පුනරීක්ෂණ පන්තියේ අද දෙවනි දවසේ. ගිය සති අපි ධාරා විද්‍යුතයේ පාඩමේ ආරම්භය අරගෙන සාකච්ඡාව කිසියම් සීමාවක් දක්වා අරගෙන ගියා. එතන අය නවත්තපු තනින්දන් සාකච්ඡාව අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාම වටිනා ගණන් ටිකක් අද බෝඩ් එකේ හදනවා. අද දවස් අවසන් වෙනකොට විභාග මට්ටම කියන සීමාවට ගණන් වල යනවා. අද දවසේ ඉතාම වටිනා ගණන් ටිකක් හදන්නේ හොඳට අහගන්න, හොඳට බලාගන්න, හොඳට සටහනට ඇතුල් කරගන්න හරියද? එතකොට මෙතන සමහර විටක දරුවෙක් ඉන්න පුළුවන් ගිය සතියේ පන්තියට සම්බන්ධ නොවි අදම ඉස්සර වෙලා පන්තියට සම්බන්ධ වෙන දරුවෙක් ඇති. එතකොට ඒ දරුවා හොඳයි මේ ගිය සතියේ රෙකෝඩින් එක බැලුවා නම් හොඳයි. ඒ රෙකෝඩින් එක මේ වෙනකොට මම අපේ Telegram channel එකේ 11 ශ්‍රේණිය Telegram channel එක යටතේ දාලා තියෙනවා. ඒක බැලුවා නම් හොඳයි. එතකොට දැන් අද දැන් මේ මෙතෙන් සිට ඉස්සරහට සාකච්ඡාව කරගෙන යමු අපි. ඒ ටික හොඳට බලාගෙන ඉන්න අලුත්ම දරුවෝ වෙනුවෙන් මේ කතා කරන්නේ. එතකොට ගිය සතියේ රෙකෝඩින් එක පැය දෙකමාරක රෙකෝඩින් එක අංග සම්පූර්ණ බලන්න. ඔය සමක ප්‍රතිරෝධයේ සෙවීම හා සම්බන්ධව සාමාන්‍ය ක්‍රම, කෙටි ක්‍රම ඔක්කොම දේවල් ඒ සාකච්ඡාවේ තියෙනවා. අදත් සමක ප්‍රතිරෝධය හොයමින් තමයි ගැටළු විසඳන්න යන්නේ. හරිනේ එහෙනම් අපි සාකච්ඡා පටන් ගමු. එනම් පුතාල දූල හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි. එනම් අපි අද සාකච්ඡාව වැඩි පටන් ගමු. හරිනේ හැමෝටම එනම් ආයුබෝවන්. හරිනේද පුතාලා? අපි පොඩ්ඩක් ටියුට් එක පැත්තට යමු. මේකේ ඇත්තටම මේ දරුවෙක් අහන සර් මේක පොතක ලියන්න ඕනද කියලා. හැබැයි මේක ටියුට්ස් විදියට යන්නේ. එක එක ඒකකෙන් ඒකකයට ටියුට්ස් විදියට යන්නේ. දැන් පාස් පේපර්ස් වුණා ටියුට්ස් විදියට හම්බෙයි. එතකොට මම හිතන්නේ පොතක යන්න ගියොතින් පොතේ ඔය නේ එතකොට අර වෙන් කරගන්න අමාරුයි. මොකද ෆිසික්ස් පාඩමක් නෙමේ ධාරා විද්‍යුතේ. එතකොට මේ පාඩමේ ටියුට්ස් ටික එකට තියෙනවනේ. ඒක නිසා මට හිතෙන්නේ හොඳම දේ තමයි A4 කොළ කීපයක්. කියන්නේ A4 කොළ 10ක් විතර ස්ටෙප්ලා කරලා තියාගන්න. දිගට දිගට ඒකේ ගණන් හදන්න. ඒකේ සාමාන්‍ය වාක්‍ය ලියන්න වෙන පාටක් තියාගන්න, වැදගත් වාක්‍ය ලියන්න වෙන පාට පෑනක් තියාගන්න, අද හයිලයිට් එකක් තියාගන්න, ඔය කෙටි ක්‍රම හැම කිව්වට පස්සේ සටහන් කරගන්න. කොහොම හරි තමන්ගේ සටහන හරිම පිළිවෙලට ලස්සනට කියලා කියන්නේ චිත්‍ර අඳින්න වගේ හැම ලස්සනට අවශ්‍ය නැහැ. තොරතුරු අන්තර්ගතය හොඳට තියෙන්න. මොකද ඔක පස්සේ දවසක වෙනම තනියම බලද්දී නැවත මේක නේ නැවත මතක් කරගන්න පුළුවන් වෙන තත්ත්වේ තොරතුරු අන්තර්ගතයක් එක්ස්ප්‍රස් කරගන්න ඕන පුතා. හරිනේ හරි. එහෙනම් අපි යමු. ටියුට් එක ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා අහනව දරුවන්. ටියුට් එක ගන්න තියෙන අපේ පන්ති යටතේ 2022 ඕලෙවල් කියලා පන්තියක් තියෙනවා අපේ වෙබ් අඩවියේ. ඒකෙන් ගන්න පුළුවන්. හරි. මම ටියුට් එක පෙන්නන්න පුතාලට. හරිනේද පුතාලා? හරිනේ හරි. එතකොට මේ
තව තියෙනවා ටියුට් එකේ හරි බලන්න පුතාට පේනවා ඇති ඒතර 10 වසරේ 19 වෙනි එකකේ ධාරා විද්‍යුතයේ සාකච්ඡා පටන් ගන්න තියෙ. එතකොට මේ ධාරා විද්‍යුතයේ ඒතර මේ පළවෙනි පැත්ත අපි සාකච්ඡාට ගත්තේ නැතුව මම ඉතමත් වටින තැනකින් සාකච්ඡා ගත්තේ මේක පුතාට ඔළුවට යන විදියට පීඩියු එකකට තමයි සාකච්ඡාම කරගෙන යන්නේ. ඔය තියෙන පළවෙනි පැත්ත මේ තියෙන දෙවෙනි පැත්ත මේ තියෙන තුන්වෙනි පැත්ත හතරවෙනි පැත්ත ඔන්න හතරවෙනි පැත්තෙන් තමයි අපි සාකච්ඡා ආරම්භ කරේ. එතකොට මේක මේවා ක්‍රමානුකූලව ඉවර කරගෙන ඔය මුල් පැති වලට යමු. හරිද? මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. එතකොට තමයි මේක වදින්නේ පාඩම හොඳටම. හරිද? හරි. මෙන්න මේ හයවෙනි ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා පටන් ගත්තේ. අයින් ප්‍රශ්නේ පහත සඳහන් පරිපතවල සමක ප්‍රතිරෝධය සොයන්න කියන තැනින් තමයි පටන් ගත්තේ. පටන් අරගෙන අපි මේ වෙනකොට මෙන්න මේ B කොටස ඉවර කරා. ගිය සතියේ සාකච්ඡාවේදී B කොටස ඉවර කරා. ඊට අමතරව අපි අමතර කරුණු ගොඩාක් ලියාගත්තා. B කොටස අපි ඉවරයි. C කොටස අපි ඉවරයි. හැබැයි A කොටස ඉවර කරේ නැහැ. අද තියෙනවා මම හිතන්නේ සිම්පල් ඒ කොටස සාකච්ඡා කරමු. මම හිතන්නේ හරියටි. එහෙම නේද පුතාලා? මට පොඩ්ඩක් chat box එකට එවන්න. පද්ධති තුනක් තියෙන පද්ධති තුනෙන්ම. හරි නේද? එතන නේද පුතේ පටන් ගන්න තියෙන්නේ? හරි. එතකොට සර් ටියුට් එක දාන්න බැරිද? ආලෝකට පුළුවන් ද ටියුට් එක chat එකට දාන්න? ආලෝක පුතාට පුළුවන් ද ටියුට් එක chat එකට දාන්න? හරි. තව ටික වෙලාවකින් සුළු මොහොතකින් chat box එකට වැටේවි පුතාලගේ මේ tutes තුනම tutes තුන නෙමෙයි tutes දෙකයි. එතකොට ගන්න. එතකොට මේ තියෙන්නේ theory ආවරණය පරිදි ගැටළු සාකච්ඡාව තියෙන මේ tutes එකේ පැති හතරයි. හරිද? එතකොට තව තියෙන past papers. ඔය තියෙන්නේ 1980 ගණන් වල ඉඳන් past papers ටික ඔය තියෙන්නේ. MCQ ප්‍රශ්න ඉස්සරහට structure දෙසේ එසේ ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා. හරිද? මේක තියෙනවා. පුතාට දැන් chat box එකට වැටේයි. එතකොට මේක දැන් ඊළඟ සතියෙන් දැන් ගන්න තියෙන්නේ පන්ති ඇතුලේ. හරිද? tutes එහෙම ගන්න තියෙන්නේ පන්ති ඇතුලේ. හරිද? ඒ ගැන කියන්නම් විස්තර. එහෙනම් අපි සාකච්ඡාවට යමු. එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ simple A වලට උත්තර හොයාගෙන යන්නේ හදන්න. එතකොට මේ දැන් අද මලුතෙන් ආපු දරුවන්ට පොඩ්ඩක් නිකන් මේ එක සැරේට නිකන් සමහර කොටස් අපහැදිලි වෙන්න පුළුවන්. අපහැදිලි වෙන්න පුළුවන් කියලා කියන්නේ. කියන්නේ මේ ටිකක් සංකීර්ණයි වගේ දැනෙන්න පුළුවන්. නමුත් නැහැ ගිය සතිය රෙකෝඩින් එක ගිය සතිය සම්බන්ධච්ච දරුවන්ට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගිය සතිය රෙකෝඩින් එක බලන්න. උතර අද සම්බන්ධන දරුවෝ සාමාන්‍ය විදිහට වැඩ ටිකක් කරගෙන යනකොට හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. view එක හැමෝටම පේන හොඳ view එකක් ගමු. මේ මේ angle එකේ හරියන්නේ නැහැ. හරි. ඔන්න chat box එකට input එක වැටි දැන් ආලෝක පුතා දාවි. හරි දැන් හරි අපි යමු මේ ටියුට් එකේ 6 වෙනි ප්‍රශ්නේ සිම්පල් ඒ කොටස සාකච්ඡා කරමු. මම මේ ගිය සතියේ අර සමීකරණ දෙකක් ගත්තා. ඒ සමක ප්‍රතිරෝධයේ සෙවි මහා සම්බන්ධව සමීකරණ දෙකක් ගත්තා. ඒ තමයි ප්‍රතිරෝධක ශ්‍රේණිගතව පවතින විදිහ සහ
ප්‍රතිරෝධක සමාන්තරගතව පවතින විටදී ඒ පරිපථයේ සමක ප්‍රතිරෝධය සෙවීමට අදාළව සමීකරණ දෙකක් ගන්න. ඒ සමීකරණ දෙක පොඩ්ඩක් බෝට් එකට දාලා මතක් කරලා ඉන්නම්. ඊට පස්සේ මොකද ගිය සතියේ සාකච්ඡායි කෙටි ක්‍රම ගොඩක් කියදුනේ. සමක ප්‍රතිරෝධය වෙන කෙටි ක්‍රම ගොඩක් කියදුනේ. ඒක නිසා ඒ රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න. ඕලෙවල් පේපර් එකේ ලකුණු අර වේලාව අඩු කරගන්න. වේලාව ඉතිරි කරගන්න එක ගොඩක් වටීවි සාකච්ඡාව. එතෙන්ද කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. දැන් පරිපථයක් තියෙනවා. මේ තියෙන්නේ එක ප්‍රතිරෝධකයක්. මේ තියෙන්නේ තවත් ප්‍රතිරෝධකයක්. මේ තියෙන්නේ තවත් ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධක තුනක් තමයි එක පේළියට සවි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සම්බන්ධකම් වී. ඊට පස්සේ මේ තියෙන්නේ විද්‍යුත් සැපිවු. ඔය තියෙන විද්‍යුත් සැපිවු. හරි. එතකොට මෙතන මෙන්න මේ ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධකේ අපි හිතමු ප්‍රතිරෝධ වටිනාකම R1 කියලා. මෙයාගේ ප්‍රතිරෝධ වටිනාකම R2 කියලා හිතමු. මේගාගේ ප්‍රතිරෝධ වටිනාකම R3 කියලා හිතමු. ඕම් ගානක් මේ ඉන්නේ කොහමද? මම මෙතෙන්ද කිව්වා මේ මෙතන ප්‍රතිරෝධක තියෙන එක පේළිය ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව කියන්නේ හේතුව තමයි මේ තියෙන කෝෂයේ ධන අග්‍රය, මේ තියෙන කෝෂයේ ඍණ අග්‍රය, ධන අග්‍රයෙන් නිදහස් වන විද්‍යුත් ධාරාව මේ පරිපථය තුලින් ගමන් කරද්දී මේ සෑම ප්‍රතිරෝධකයක් තුලින්ම ඔය එකම ධාරාව යනවා. කෝෂයේ ධන අග්‍රයෙන් නිදහස් වෙච්ච ධාරා ප්‍රමාණය සෑම ප්‍රතිරෝධකයක් තුලින්ම ගමන් කරනවා. එහෙම ගමන් කරන්න පුළුවන් වෙන විදිහට එක පේළියට තමයි ප්‍රතිරෝධක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් අන්න එහෙම ප්‍රතිරෝධක සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ වගේ සම්බන්ධතාවයකට අපි කිව්වේ ප්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක් නැත්නම් කියනවා ශ්‍රේණිගත සම්බන්ධයක්. මෙතන ප්‍රතිරෝධ තියෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධය. මෙතන ප්‍රතිරෝධක තියෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධයක. එතකොට මේ වගේ අවස්ථාවල මේ පරිපථයට බලපාන්නා වූ සමස්ත ප්‍රතිරෝධාගය, සමස්ත ඕම් ගණන, සමස්ත ප්‍රතිරෝධාගය අපි කියනවා සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන් කියලා කිව්වා විශේෂිත සමීකරණයක් උදව් කරගෙන. ඒ සමීකරණය තමයි සමක ප්‍රතිරෝධය R සමානයි R1 ධන R2 ධන R3. ඔක හරිම ලේසි. ඔක ඇති දෙයක් නැහැ. ඕම් ගණන් ටික එකතු කරලා උත්තරය දාන විතරයි තියෙන්නේ. ශ්‍රේණිගත සම්බන්ධය. සමාන්තරගත සම්බන්ධයකදී මේ එක්ස්ප්ලෝ එකේ දරුවන්ට පේන එකේ ගැටලුවක් තියෙනවද? එළිය මදි වගේ ගතියක් තියෙනවද? එක්ස්ප්ලෝ එකේ දරුවන්ට නෑනේ. හොඳටම පේනව නේද? ඉසුදු ගැටලුවක් නැතුව හොඳටම පේනව නේද පුතාලා? දකුණේ දරුවන්ට ගැටලුවක් නැහැ. එක්ස්ප්ලෝ එකටයි අලුත් එකටයි දෙකටම එකම විදිහට තමයි සම්බන්ධතාවය ලැබෙන්නේ. නෑ නේද? හරි නෑනේ. හරි. එතකොට මේ වගේ අවස්ථාවල අපි සමක ප්‍රතිරෝධය හොයනවා කියලා කිව්වේ එක් එක් ප්‍රතිරෝධාගයන්ගේ එකතු වීම. ඒකයි කිව්වේ සමක ප්‍රතිරෝධය මෙන්න මේ කැපිටල් R නම් සමක ප්‍රතිරෝධයේ කැපිටල් R නම් ඒ සමක ප්‍රතිරෝධය කියන්නේ R1 ධන R2 ධන R3. මෙයා තමයි පරිපථයට බලපානා වූ සමස්ත ප්‍රතිරෝධාගය. සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය තමයි මෙතන මේ R2 කියන්නේ. හරි. උක පුතාලා ගිය සතියේ ලියාගෙන තියෙන මම මේ පොඩ්ඩක් මතකේ අවුස්සල ගන්නවා. එතකොට මට එක සැරේ ඇප්ලයි කරගෙන යන්න පුළුවන් සමීකරණ. ඊට පස්සේ ඊළඟ ආකාරය තමයි මේ මෙන්න තියෙනවා ප්‍රතිරෝධක එකයි. මේ තියෙන්නේ ප්‍රතිරෝධක දෙකයි. මේ තියෙන්නේ තුන්වෙනි ප්‍රතිරෝධකය. ප්‍රතිරෝධක තුනයි. ප්‍රතිරෝධක තුනක් තියෙනවා. හැබැයි ප්‍රතිරෝධක තුන සම්බන්ධ කරලා තියෙන විදිය බලන්න. ප්‍රතිරෝධක තුන සම්බන්ධ කරලා තියෙන විදිය බලන්න. මෙන්න
විදුත් සැපයීම ඔන්න විදුත් සැපයීම විදුත් සැපයීමේ මේ තියෙන ධන අග්‍රය මේ තියෙන ඍණ අග්‍රය ඒතර ධන අග්‍රයෙන් නිදහස් වන විදුත් ධාරාව මේ විතර සංගත පරිපථයක යන්න එනවා ආවට පස්සේ විදුත් ධාරාවට සිදුවෙනවා මෙතනින් පස්සේ ධාරාව බෙදිලි යන සිදුවෙනවා බෙදිලි යන සිදුවෙනවා බෙදිලි යන සිදුවෙනවා ඒ කියන්නේ මේ I වලින් කොටසක් මේ මාර්ගය යනවා තව කොටසක් මේ මාර්ගය යනවා තව කොටසක් මේ මාර්ගය එහෙම ගියාට ආයමත් මෙතනින් එන ධාරාවයි මෙතනින් එන ධාරාවයි මෙතනින් එන ධාරාවයි එකතු වෙලා ආයමත් I ධාරාව තමයි මෙහි ගින්නේ එතකොට මෙතෙන්දි ධාරාව බෙදී යාමකට ලක් වෙනවා මම ඒක මෙහෙම කියනවා I ගෙන් මේ I1 මෙහෙම වෙන් වෙලා යනවා I2 මේ මාර්ගය ඔස්සේ යනවා I3 මේ මාර්ගය ඔස්සේ යනවා එතකොට මෙහෙන් එන I1 මෙහෙන් ඇවිල්ලා මෙහෙන් ගිහපු I2 මෙතනින් ඇවිල්ලා මෙහෙන් ගිහපු I3 මෙහෙට ඇවිල්ලා ආයමත් I1 උයි I2 උයි I3 එකතුව සමස්තයි මෙහෙන් යනවා. ඔහොම ගිහලා ඍණාග්‍රයට එනවා. ඉතින් මෙතන වෙන්නේ ධන අග්‍රයෙන් නිදහස් වෙලා හරිද පුතාලා? මෙතන වෙන්නේ අමෙධර්. මෙතනින් වෙන්නේ ධන අග්‍රයෙන් නිදහස් වෙච්ච විදුත් ධාරාව මෙතනින් පස්සේ බෙදී යාමක් තමයි සිදුවෙන්නේ. බෙදී යාමක් සිදුවෙයි. මට කියන්න පුළුවන් මෙන්න මේ කතාව. මෙන්න මේ ලොකු I තියෙනවනේ. මේ ලොකු I. ඒ ලොකු I සමානයි. ඒ I සමානයි I1 ධන I2 ධන I3. ඒ කියන්නේ මේ 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 I වල අගය හිතන්නකෝ ඇම්පියර් 20යි කියලා හිතන්න. නැත්නම් ඇම්පියර් 15යි කියලා හිතන්න. එතකොට නිකමට හිතන්න මෙතනින් යන්නේ ඇම්පියර් 6 නා. මෙතනින් යන්නේ ඇම්පියර් 4 නා. මෙතනින් 6යි, මෙතනින් 4යි, ඒතර 6යි 4යි 10යි. මෙහෙන් 15ක් ආවා. ඇම්පියර් 15ක් එනවා. ඇම්පියර් 15ක් එනවා. 6ක් මෙතනින් ගියා, 4ක් මෙතනින් ගියා, 6යි 4යි 10යි. ඉතුරුයි 5යි, ඉතුරු 5 තමයි මෙතනින් යන්නේ. ඒතර 6යි 4යි 10යි, 10යි 5යි 15යි. වෙන වෙනම ගමන් මාර්ගවල ගියත් සම්පූර්ණ ඇම්පියර් ගාන ඇම්පියර් 15යි. ආයමත් මෙහින් යන ඇම්පියර් 6 මෙහින් එනවා. මෙහින් යන ඇම්පියර් 4 මෙහින් එනවා. මෙහින් යන ඇම්පියර් 5 මෙහින් එනවා. 6යි 4යි 10යි, 10යි 5යි 15යි. ඇම්පියර් 15 ආයමත් ඍණග්‍රයට යනවා. එහෙම කතාවක් තමයි උතුර වෙන්නේ. ධනාග්‍රයෙන් එන ධාරාව බෙදී යාමක් සිදු වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක්. ඉතින් මේ වගේ ප්‍රතිරෝධක සම්බන්ධ කරලා තියෙනවා නම් මේ වගේ ප්‍රතිරෝධ සම්බන්ධතාවයකට අපි කියනවා සමාන්තරගත සම්බන්ධයක් කියලා කියනවා සමාන්තරගත සම්බන්ධයක් ප්‍රතිරෝධක සමාන්තරගතව තියෙනවා අපි මේකට කියන්නේ ප්‍රතිරෝධක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා කියලා කියනවා සමාන්තරගත සම්බන්ධයක් කියලා කියනවා සමාන්තරගත සම්බන්ධයක් අද සමාන්තරගත සම්බන්ධයක් එතරම් මෙන්න මේ සමාන්තරගත සම්බන්ධයේදී මේ පරිපථයට බලපානා වූ මේ පරිපථයට බලපානා වූ සමස්ත ප්‍රතිරෝධාගය මම මෙතන ප්‍රතිරෝධ වටිනාකම් සටහන් කරලා නැහැ හිතන්න මේ R1 ප්‍රතිරෝධක කියලා හිතන්න මෙයා R2 ප්‍රතිරෝධක කියලා හිතන්න මෙයා R3 ප්‍රතිරෝධක කියලා හිතන්න මේ වෙලාවේදී පරිපථයට බලපානා වූ සමස්ත සාධාරණ නේ සාධාරණ වූ සමස්ත ප්‍රතිරෝධගයෙහිවත් සමක ප්‍රතිරෝධගය හොයන්නේ 1 8 R සමානයි 1 8 R සමානයි 1 8 R සමානයි 1 8 R 1 ධන 1 8 R 2 ධන 1 8 R 3 කියන සමීකරණේ ඉතින් මේකෙන් අපි ගිසති ගණන් හදුවා කෙටි ක්‍රම හිම ගොඩක් කියලා දුන්නා. ඒකයි මම කිව්වේ ගිසති රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න මේ පැය දෙකම ආවා. පුතාලට ඕ ලෙවල් පේපර් එකේ වෙලාව ඉදිරි කරගන්න කෙටි ක්‍රම ගොඩක් එතන කියලා දෙනවා. හරිද හරි. එතකොට මෙතන මේ
සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ මෙන්න මේ ඉරෙන් යට තියෙන ආර. ඉරෙන් යට තියෙන ආර තමයි සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඉරෙන් යට පවතින ආර තමයි අපි කියන්නේ සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය. ඒතර ඔය සමක ප්‍රතිරෝධය හොයන්නේ සමක ප්‍රතිරෝධය හොයන්නේ 1 යට ආර සමානයි. ආර තමයි අන්තිමට උත්තර කරලා හොයාගන්න වෙන්නේ. 1 යට ආර 1 තමයි 1 යට ආර 2 තමයි 1 යට ආර 3. ඒතර මෙතන ආර 1 වලට තියෙන ඕම් ගාන මෙතන ඉරෙන් යට ආදේශ කරා. R2 ට තියෙන ඕම් ගාන මෙතන ඉරෙන් යට ආදේශ කරා. R3 ට තියෙන ඕම් ගාන මෙතන ඉරෙන් යට ආදේශ කළා. මෙතන උත්තරේ ගත්තා. මෙතනත් මේ 1 යට ආර තියෙන්නේ. ඉතින් R ඊට පස්සේ පදේ මේ R පදේ උත්තර කරන්න. R ට එන වටිනාකම තමයි සමග ප්‍රතිරෝධය කියන්නේ. 1 යට ආර වෙන උත්තරේ නෙමෙයි. R ට එන උත්තරේ. අන්තිමට R උත්තර කළ ගත්තම සමග ප්‍රතිරෝධය ඕම් ගාන හොයාගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මේක ගිය සතියේ මේ සටහන් දෙක මේ විදිහට බෝඩ් එකේ කතා කරා. මේ සතියේ සටහන් දෙක මේ විදිහට බෝඩ් එකේ කතා කළා තමයි අද මේ විදිහම කතා කරලා තමයි අපි ගණන් හදන්න ගියේ. එහෙනම් මෙන්න මේ සමීකරණය අත මතක තියාගන්න මේ සමීකරණය මතක තියාගන්න දැන් අපි ඉදිරි සාකච්ඡාවට වැදගත් වෙන්නේ. අනේ 10. එහෙනම් අපි යමු සාකච්ඡාව පැත්තට. මේක මම අකනවා. අපි යමු 6 වෙනි ප්‍රශ්න සිම්පල් එකට. 6 වෙනි ප්‍රශ්න සිම්පල් එක කියලා කියන්නේ ටිකක් සර පද්ධතියක් තියෙනවා ප්‍රතිරෝධක කිහිපයක් තියෙනවා හරි පුතාලට දැන් මේ සතියෙන් පස්සේ අද පන්තියේ රෙකෝඩින් එකක් පුතාලට ටෙලිග්‍රෑම් channel එකට දානවා ලබන සතියෙන් නම් රෙකෝඩින් වැටෙන්නේ පන්තිය ඇතුළට අපේ පන්තිය 2022 ඕ ලෙවල් රිවිෂන් ඒ පන්තිය ඇතුළට තමයි සතිය රෙකෝඩින් එක වැටෙන්නේ ඒතරේ පන්තිය ඇතුළට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. හරි නේද? පන්තිය ඇතුළට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. හරි නේද? හරි. දැන් ඊය සතිය එකත් channel එකට දැම්මා. මේ සතිය එකත් අද එකත් දානවා channel එකට. ලබන සතිය නම් පන්තිය ඇතුළේ තමයි රෙකෝඩින් තියෙන්නේ ඔක්කොම. ඒතර ටියුබ්ස් ගන්න ඕනේ පන්තිය ඇතුළටම ගිහින්. හරි නේද පුතාල? එහෙනම් අපි කෙලින්ම ගානට යමු 6 වෙනි ප්‍රශ්නේ සිම්පල් එකේ. 5 වෙනි ප්‍රශ්නේ සිම්පල් එකේ. ප්‍රශ්නාංක 6 සිම්පල් එක. යුට්ස් නැති දරුවෝ කලබල වෙන්න එපා. දකුණ පද්ධතියේ දරුවෝ දකුණ වෙබ් අඩවියේ පන්ති යටතේ ඇති 2022 11 ශ්‍රේණිය රිවිෂන් ඒ අර ටියුට්ස් ඇන්ඩ් පේපර්ස් කියලා සෙක්ෂන් එකක් ඇති. ඒකට ගිහිල්ලා ටියුට් එක ගන්න. එක්ස්ප්ලෝර් සයන්ස් වෙබ් අඩවිය හරහා තමයි ඉස්සරහට පුතාලට සම්බන්ධ වෙන්න වෙන්නේ. ටෙලිග්‍රෑම් channel එකේ ඒක විස්තර දාලා ඇති. ගොඩක් දරුවෝ ඒකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඒ පන්ති යටතේ 2022 11 අවසර ඕ ලෙවල් නේ 11 ශ්‍රේණිය ඕ ලෙවල් විභාගය සඳහා 2022 11 ශ්‍රේණිය රිවිෂන් කියලා ඇති. ඒ පන්තිට ඇඩ් වෙන්නේ ඒ පන්ති ඇතුළේ ටියුට්ස් ටික ඔක්කොම ටික තියෙනවා. මේ කියන ඔක්කොම ටියුට්ස් ටික තියෙනවා. හරි නේද? හරි. බලන්න. මෙන්න ගැටලුව. මෙන්න කම්පි කෙලවර මෙන්න එක ප්‍රතිරෝධකයක් මෙන්න තව ප්‍රතිරෝධකයක් මෙතන තියෙන ප්‍රතිරෝධක දෙකක් බැලු බැලමට පුතාට පේනවා එකිනෙකට සමාන්තරගතවයි තියෙන්නේ කියලා එකිනෙකට සමාන්තරගතවයි තියෙන්නේ ප්‍රතිරෝධකයන් දීලා තියෙනවා 6 ඕම් මෙයා 3 ඕම්ලු මෙයා 6 ඕම් මෙයා 3 ඕම් හරි ඊට පස්සේ ඉවර නැහැ තවත් පරිපථය සම්නේ පද්ධතිය සංකීර්ණ කර තිනවා තවත් ප්‍රතිරෝධක තුනක් සමාන්තරගතව සවි කරලා තියෙනවා සටහනේ මෙන්න ඒ අවස්ථාව ඔන්න සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා එක ප්‍රතිරෝධකයක වටිනාකම 9යි ඕම්. 9යි ඕම්. 9යි ඕම්. හරි? එතකොට මෙන්න මෙතනින් එන කම්බි කෙලවර ඒ කෙලවරයි මෙතනින් අර පොදු කම්බි කෙලවරයි අරගෙන හොම සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් පස්සේ මෙතන තියෙන වෙනම ප්‍රතිරෝධකයක් තනි ප්‍රතිරෝධකයක් 1 2යි ඕම්. 1 2යි ඕම්. ඔන්න ඔහොම තමයි පරිපථය දීලා තියෙන්නේ.
එතකොට මෙතනින් පස්සේ පහළට එන ටික මම සම්පූර්ණ කරන්න යන්නේ නැහැ. පහළට එන ටික කියන්නේ මට විදුලි සැපයුමනේ දෙන්න තියෙන පුතේ. ඔහොම විදුලි සැපයුම තමයි දෙන්න තියෙන්නේ. ඒක මම සටහන් කළා නැහැ. සමක ප්‍රතිරෝධය හොයන්නනේ තියෙන්නේ. එතකොට එක එක ප්‍රතිරෝධයන් ඕම් ගණන් ලෙස ඉදිරිපත් කළා තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි මේ සම්පූර්ණ පරිපථයම සලකලා. අද මේ සම්පූර්ණ පරිපථයම සලකලා සමක ප්‍රතිරෝධය හොයන්න තියෙන්නේ. එක්ස්ප්ලෝයිකේ දරුවන්ගේ හරිද පුතාල මට නම් හිතෙනේ එළිය මදි වගේ පුතාට පේනවා නම් කමක් නැහැ අනේ තාල් දැන් මෙන්න මේ සමස්ත පරිපත්‍යයට අදාළව සමක ප්‍රතිරෝධය ගන්න තියෙන්නේ. අද සමක ප්‍රතිරෝධය ගන්න තියෙන්නේ. අපි යන් ඒ සමග. පුතාල කල්පනා කරන්න දැන් විද්‍යුත් සැපීමේ ධනාග්‍රයෙන් නිදහස් වෙනවා විද්‍යුත් ධාරාව. නිදහස් වෙලා මෙහෙම රවුම දාගෙන විද්‍යුත් ධාරාව එනවා. මෙතෙන් තාවට පස්සේ විඳින්නේ බලන්න. ඔතෙන්ට එන විද්‍යුත් ධාරාවට බෙදිලා යන්න වෙනවා ගමන් මාර්ග දෙකක් ඔස්සේ. බෙදල යන වෙන ගමන් මාර්ග දෙකක් ඔස්සේ එක මාර්ගයක් තමයි මෙන්න මේ මිදලට. කොහොම ගිහිල්ලා ඔහම ගිහිල්ලා ඔහම ගිහිල්ලා නේ විදුල ධාරාවට ඔහම එන්නේ නෝ. ඔහම රවුම් දාගෙන. තව ධාරා කොටසකට මෙහිම පහලට ඇවිල්ලා ඔහම ගිහිල්ලා ඔහම ගිහිල්ලා මෙහිම ගිහිල්ලා ආයමත් මේ ධාරා දෙක එකට එකතු වෙලා මෙහි යනවා. ඊට පස්සේ මෙතනින් පස්සේ මෙතනින් එන විදුල ධාරාව මාර්ග තුනකට බෙදෙනවා. මෙහෙටත් බෙදෙනවා, මෙහෙටත් බෙදෙනවා, මෙහෙටත් බෙදෙනවා. ඊපස්සේ මෙහෙන් එන විද්‍යුත් ධාරාව මෙහෙම එනවා මෙතනින් එන විද්‍යුත් ධාරාව මෙහෙම එනවා මෙහෙන් එන විද්‍යුත් ධාරාව මෙහි ඇවිල්ලා ආයමත් මේ ධාරා අගයන් තුන එකට එකතු වෙලා සමස්ත ධාරා මෙහි යනවා. කොහොම තමයි වෙන්නේ? එතකොට මේ මෙතන පරිපථයට බලපාන්නා වූ සමක ප්‍රතිරෝධය හොයන්න තියෙන්නේ. පරිපථයට බලපාන්නා වූ සමක ප්‍රතිරෝධය හොයන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ දෙන්න ඉස්සර සලකන්නකො මේ දෙන්න සැලකුවොත් මෙන්න මේ දෙන්න සැලකුවොත් මේ දෙන්න ඉන්නේ මම මෙහෙම නිකන් රවුමක් දාලා පෙන්නන්නම් ඔය දෙන්න ඉන්නේ සමාන්තරගතව නේද? උදල කල්පනා කරන්න. ඔය දෙන්න ඉන්නේ සමාන්තරගත. ඉතින් අපිට පුළුවන් වුණා මේ ප්‍රතිරෝධ අගයන් දෙක වෙනුවට මේ ප්‍රතිරෝධ අගයන් දෙක වෙනුවට පුළුවන් සමක එක ප්‍රතිරෝධ අගයක් ගන්න. මොකද මේ දෙන්න සමාන්තරගතව ඉන්න නිසා. ඉතින් මේ දෙන්නට සාධාරණව තනි ප්‍රතිරෝධ අගයක් ගන්න පුළුවන්. මේ දෙන්න එකිනෙක සමාන්තර නිසා. ඊට පස්සේ පුතාල නිකමට කල්පනා කරන්නේ මෙතනින් පස්සේ ධාරාව ඇවිල්ලා ආයමත් ගමන් මාර්ග තුනතර බෙදලා යද්දී මේ ප්‍රතිරෝධක තුන ඉන්නේ එකිනෙකට සමාන්තරගතව නේද? එහෙනම් අපිට මේ තුන් දෙනා එකට සැලකිල්ලට අරගෙන සමාන්තරගත සම්බන්ධයක් කියලා හිතලා අද මේ තුන් දෙනා එකට සැලකිල්ලට අරගෙන සමාන්තරගත සම්බන්ධයක් කියලා හිතලා හරිද මේ තුන් දෙනාටත් සාධාරණ වූ එක ප්‍රතිරෝධාගයක් ගන්න පුළුවන්. එහෙම වුණොත් මෙතෙන්ට එන තනි ප්‍රතිරෝධාගයයි මේ තුන් දෙනා වෙනුවෙන් එන තනි ප්‍රතිරෝධාගයයි මේ ප්‍රතිරෝධාගය සැලකුවම ඒ තුන් දෙනා ඉන්නේ එක පේළියට නේද? හරිද? හොඳට තේරුම් ගන්න. මේ සතියෙත් මේ වගේ සටහන් අපි කතා කරා. මේ දෙන්න වෙනුවෙන් තනි ප්‍රතිරෝධයක් අරගෙන මෙතන දානවා. මේ තුන් දෙනා වෙනුවෙන් තනි ප්‍රතිරෝධයක් අගයක් අරගෙන මෙතන දානවා. ඒතර මෙහින් එන ධාරාවට ඒතර මෙතනින් එක ප්‍රතිරෝධයක් කරා එන්නේ වෙයි. මෙතනින් තව ප්‍රතිරෝධයක් කරා එන්නේ වෙයි. මෙතනින් තව ප්‍රතිරෝධයක් කරා යන්නේ. ඒතර ඒ ප්‍රතිරෝධක තුන තියෙන එක පේජර නේද? එකන ශ්‍රේණිගතව. ඉතින් ඔන්න ඔහම තමයි අපිට සමක ප්‍රතිරෝධයෙන් ගන්න වෙන්නේ. එහෙනම් අපි ඉස්සරලාම යමු. මෙන්න මේ දෙන්න වෙනුවෙන් සමක ප්‍රතිරෝධයක් හොයාගන්න. හරිද? එහෙනම් මම මේ සටහනේ මෙන්න මේ කොටසට අදාළව සමකයේ සෙවීම කරමු. සමකයේ සෙවීම. ඔය සමකයේ සෙවීම පුතාට දීපු සමීකරණ වලට මේ සමීකරණ උදව් කරගෙන හදන්නත් පුළුවන්. කෙටි ක්‍රමෙන් හදන්නත් පුළුවන්. කවුරු හරි දරුවෙක් ඉක්මනට chat box එකට දානවද කෙටි ක්‍රමෙන්? මම ගිය සතියේ කියලා දුන්න කෙටි ක්‍රමයක්. මේ දෙන්න සමාන්තරගතව තියෙනවා නම්
කොහොමද කෙටි ක්‍රමයෙන් මම දැන් මේනකොට ඔන්න උත්තරේ ඉවරයි chat box එකේ උත්තර එනවා පේනව නේද chat box එකේ උත්තර එනවා මේ දෙන්න සමාන්තර ගත වෙනකොට එක සැරේටම සමකය ගන්න ලේසි විදියක් මම කිය දුන්නා MCQ වලට පාවිච්චි කරන්න අද වේගය වැඩි කරා කෙටි ක්‍රමයට පොඩ්ඩක් ඉන්න කියලා අපි දිගු ක්‍රමයට හදමු ඉස්සෙල්ලා එතන මේ දෙන්න වෙනුවෙන් සමකය හොයද්දී අද සමක ප්‍රතිරෝධය හොයද්දී අපි සමීකරණ ලියනවා 1 යට r සමානයි 1 යට r 1 දන 1 යට r 2 හරි නේද මේ තියෙන්නේ සමාන්තරගත සම්බන්ධයක සමක ප්‍රතිරෝධය වෙන සමීකරණය විභාගෙදී රචනා පේපරේකේ ස්ට්‍රක්චර් දෙසේ එකේ ගැටලුවක් නම් ඉන්නේ මේක ලියලා හදන්න මේක ලකුණු හම්බ වෙනවා මේ සමීකරණ ලකුණු හම්බ වෙනවා ඊට පස්සේ ආදේශ කරමු 1 යට r සමානයි මේ වගේ තනක් 20 30 දුව අන්තිම හරිය 1 යට r1 ඉතින් r1 ඕම් 6 කියලා ඉතින් තුන r1 ඕම් 6 කියලා ඉතින් r1 ඕම් 6 r1 ඕම් 6 හරි බලන්න R1 ohm 6යි R2 ohm 3යි කියලා R2 ohm 3යි R2 ohm 3යි R2 ohm 3යි හරි දැන් මෙතන 1 යට R සමානයි 1 යට R සමානයි 1 යට R සමානයි මෙතන පොදු හරයක් ගන්න 6ටයි 3ටයි පොදු වී ගත්තම් පොදු හරේ 6යිනේ 6යි හයයි ඕම් කියලා ගන්න ප්‍රශ්නයක් නැහැ නේ හයයි ඕම් හයයි ඕම් නේ හයට හය එකයි එක් කරක් එක එකයි හරි නේ හයට හය එකයි එක් කරක් එක එකයි ධන හයට 3ව 2යි හයට 3ව 2යි දෙවරක් එක 2යි හරි නේද සුළු කිරීම හරි ඊටමත් නිසා මම මෙහෙට යනවා ඊටමත් නිසා මම මෙහෙට යනවා එතකොට බලන්න පුතාලා 1 යට r සමානයි 1 යට r සමානයි ඉරෙන් උඩ 1යි 2යි 3යි එකතු කරාම 3යි ඉරෙන් යට 6යි ඕ අපිට සමකයේ විදිහට ඕනේ පුතාලා තේරුම් ගන්න අපිට සමකයේ විදිහට ඕනේ 1 යට r ට උත්තරයක් නෙමෙයි 1 යට r ට උත්තරයක් නෙමෙයි අපිට ඕනේ r ට උත්තරයක් එහෙනම් මෙතන මොකද කරන්න ඕනේ හරය ළමයේ මාරු කරමු අපි සාමාන්‍ය කියන හරකයි පිට උඩ ළමයා හරකයි පිට උඩ ළමයා හරකයි පිට උඩ ළමයා එතකොට හරය පහළ ළවය උඩ හරය ළවය මාරු කරමු r ඉරින් උඩට දාලා එක ඉරින් යට දාමු හරිම ලේසි ඒසුළු කිරීම එක එතකොට මේ පැත්තේ හරය ළවයයි මාරු කරා නම් ඒ දෙම මේ පැත්තේ කරන්න හරයයි ළවයයි මාරු කරන්න ඉරින් උඩට එනම් 6යි ඕම් දාලා ඉරින් යට දාන්න 3 ලක්කම එතකොට හරි ගණිතය මේ කියලා දීලා තිනේ පුතාලට නේද r එකින් බිඳුම r ම තමයි අපිට r තමයි ඕනේ 6යි ඕම් 3 බිඳුම 2යි ඕම් එහෙනම් මේ වෙනකොට අපි හොයාගෙන තිනවා මෙන්න මේ දෙන්න වෙනුවෙන් ගන්න පුළුවන් තනි ප්‍රතිරෝධාගයක් මේ දෙන්න වෙනුවෙන් ගන්න පුළුවන් තනි ප්‍රතිරෝධාගයක් මොකද තනි ප්‍රතිරෝධාගය r සමානයි 2යි ඕම් හරිද මට ඒක නිසා පුළුවන් මේ දෙන්න වෙනුවෙන් මේ දෙන්නම මකලා දාලා පරිපථය ඉවත් කරලා දාලා එක ප්‍රතිරෝධාගයක් සපහන් කරලා ලියන්න පුළුවන් ඕම් 2යි කියලා කිසි වැරද්දක් නැහැ. හරිද? හැමෝටම හොඳටම තේරෙනවා. ගණන් 500ක් හදන්න ඕනේ. හදන්නේ ගණන් 5ද? ඒ ගණන් 5 හොඳට මුල මැදක තේරෙන විදිහට ඔළුවට දාගන්න ඕනේ. නැතුව අවබෝධයක් නැතුව ගණන් 1000ක් ඇදුවට නැහැ. 1000 එක්කිනේක වරදින්න. එනිසා හදන ගාන ඇයි මෙහෙම ගත්තේ සුළු කිරීම හරිද එහෙම තීරුම් ගිල්ල තියෙනවා අනේ මොකද තනිම හදන්න වෙනෝනේ ගණන් හරි දැන් අපිට මේ සමකය සෙයිම කෙටි ක්‍රමයකින් කරන්න පුළුවන් ඒ කෙටි ක්‍රමයක් මම මෙතන ලියනවා ඒක මම වගන්ති වශයෙන් ලියන්නේ නැහැ මෙතන මොකද ගිය සතියේ රෙකෝඩින් එක බලන අද අලුතෙන් ආපු දරුවෝ ගිය සතියේ මම මෙන්න මෙහෙම එකක් වැදගත් වාක්‍ය ලියවලා ඇති ඒ තමයි ප්‍රතිරෝධක එකිනෙකට සමාන්තරගත විට නැත්තම් කියනවා ප්‍රතිරෝධක දෙක එකිනෙක සමාන්තරගත විට එකේ සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන්
ප්‍රතිරෝධක දෙකේ ගුණිතය ප්‍රතිරෝධක දෙකේ ගුණිතය බෙදනෝ ප්‍රතිරෝධක දෙකේ අයිති මොකද්ද ප්‍රතිරෝධක දෙකේ ගුණිතය බෙදනවා ප්‍රතිරෝධක දෙකේ අයිතියෙන් එකතුවෙන් බෙදනවා එතකොට ඒක තමයි මම මේ කරන්න යන්නේ කෙටි ක්‍රමය ප්‍රතිරෝධක දෙකේ ගුණිතය කො ප්‍රතිරෝධක දෙකේ ගුණිතය බෙදන්න ප්‍රතිරෝධක දෙකේ අයිතියෙන් කො ප්‍රතිරෝධක දෙකේ ගුණිතය ප්‍රතිරෝධක දෙකේ එකක් 6යි ඕම් වැඩක් නැහැ අනිත් එක 3යි ඔන්න ප්‍රතිරෝධක දෙකේ ගුණිතය බෙදන්න ප්‍රතිරෝධක දෙකේ අයිතිය 6 ධන 3 6 ධන 3 කොච්චර ලේසිද බලන්න කොච්චර කාලෙ ඉතිරි වෙනවද MCQ එකක මේක තිබුණා නා 6 වරක් 3 කීයද 18යි බෙදීම 6යි 3යි කීයද පුතේ 9යි 18 9 බෙදන්න උත්තරේ කීයද 2යි 18 9 බෙදමු උත්තරේ කීයද 2යි 2යි යෝ ඉතින් මෙහෙමයි MCQ වල තිබුණොත් මෙහෙම කෙටි ක්‍රමෙන් ගන්න නම් ස්ට්‍රක්චර් ඩිසේක් හෝ එසේ කිදුරුදි මෙහෙම සමීකරණ ලියලා ආදේශ කරලා ගන්න. මොකද හරි කෙටි ක්‍රමයේ සමීකරණ නැහැනේ. සල් ලකුණු අඩු වෙනවා මේ විදිහට හදන්න ගියොත්. හරි නේද හරි. එහෙනම් මොන කෙටි ක්‍රමෙනුත් හදලා තියෙනවා. අවශ්‍ය දරුවට ඒක සටහන් කරගන්න පුළුවන්. කෙටි ක්‍රමෙනුත් ඔන්න සටහන් කරලා තියෙන්නේ කෙටි ක්‍රමෙනුත් මේ ඕම් දෙක අරන් තියෙනවා. හරි නේද හරි. කෙටි ක්‍රමයේ ලියා ගන්න එපා ගිය සතියේ රෙකෝඩින් එක බලන්න අලුත් දරුවෝ අපේ Telegram channel එක ඇතුළේලා Telegram channel එකේ link එක දාන්න පුළුවන්ද ආලෝකට දාන්න පුළුවන්ද chat එකට Telegram channel එකේ link එක දාන්න පුළුවන්ද ආලෝකට පුළුවන්ද හරි ඔන්න පුතේ chat එකට AV Telegram channel එකේ link එක 1:11 අවසරට ඇතුල් වෙන්න link එකට click කරලා ඒක තියෙනවා පළවෙනි දවසේ රෙකෝඩින් එක හරි එහෙනම් මේකේ වැඩ හරි අපි දැන් යමු එහෙනම් මෙන්න මේ තුන් දෙනාගේ ගනුදෙනුව ඉවර කරා. ඒ තුන් දෙනාගේ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒකට මම යනවා මෙන්න මෙහෙට. මෙන්න මේ තුන් දෙනා වෙනුවෙන් සමකේ වරන් යන්නේ. ඒ තුන් දෙනාට සාධාරණ තනි ප්‍රතිරෝධාගයක් වරන් යන්නේ සමකේ සෙවීම. සමකේ සෙවීම. සමකේ සෙවීම එතන අපි ඉස්සෙල්ලා සාමාන්‍ය ප්‍රමේයට හදමු. සමීකරණ ලියලා හදමු. මෙතන තියෙන සමාන්තරගත සම්බන්ධයක් ධාරා විද්‍යාවක් තියෙන්නේ එන සමකයේ සෙවීම සඳහා ගන්න අර සමීකරණය 1 යට r සමානයි 1 යට r 1 ධන 1 යට r 2 ධන 1 යට r 3 හරි නේද පුතේ හරි ඊට පස්සේ ආදේශ කිරීම කරන්න 1 යට r එතකොට මේ r තමයි සමකාර වෙන්නේ මේ r තමයි සමකාර වෙන්නේ 1 යට r සමානයි 1 යට r 1 r 1 කියලා සරකමු ඕම් 9 ඒතර මෙයත් ඕම් 9 මෙයත් ඕම් 9 ඒතර r 1 ඕම් 9යි r 2 ඕම් 9යි r 3 ඕම් 9යි නැති සුළු කිරීම පේනවනේ එකම හරයනේ එකම හරය නම් 9 9 9 කෙලිම එකතු කරන්න පුළුවන් 1 යට r සමානයි අපි එකතු කරන්න පුළුවන් 9 1 ධන 9 1 ධන 9 එක කෙලිම එකතු කරන්න පුළුවන් 9 3 කියලා කියන්න පුළුවන් ඉතින් යටට ඕ ඒක තාම සරලයිනේ හරිය සමාන නිසා කෙලිම 9 යන් ටික එකතු කරන්න පුළුවන් හරි නේ හරි එහෙනම් මේක ඉරෙන් උඩ ඉරෙන් යට මාරු කරමු මොකද අපිට ඕනේ 1 යට r නෙමෙයි ඕනේ අපිට ඕනේ r ඕනේ එහෙනම් r ඉරෙන් උඩට දාලා 1 ඉරෙන් යටට දාන්න ඔන්න r ඉරෙන් උඩ 1 ඉරෙන් යට එහෙනම් එතන හරේ ලවේ මාරු කරා නම් මෙතනත් හරේ ලවේ මාරු කරා 9යි ඕම් ඉරෙන් උඩට දාන්න 3 ඉරෙන් යටට දාන්න එතකොට හරි මේ පැත්තේ හරේ ලවේ මාරු කරා නම් එහා පැත්තේත් මාරු කරා දැන් උත්තරේ පේනවා r එකෙන් බෙදුම r තමයි 9 3 බෙදුම 9 3 බෙදුම කීයද 3යි ඕම් එහෙනම් මෙන්න මේ තුන් දෙනා වෙනුවෙන් ලියන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයක් මම මෙහෙට හොයාගෙන තිනවා ඕම් 3යි කියලා හදපුතාලා මේකටත් කෙටි ක්‍රමයක් තියෙනවා මේකටත් කෙටි ක්‍රමයක් තියෙනවා මතක් කරන්න පුතාලා ගිය සතියේ සාකච්ඡාව ප්‍රතිරෝධක සමාන්තරගත විතනම් සහ
එම ප්‍රතිරෝධකවල ඕම් ගණන සමාන නම් මොකද ප්‍රතිරෝධක සමාන්තරගත නම් සහ ප්‍රතිරෝධකවල වටිනාකම් සමාන නම් සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන් කොහොමද එක් ප්‍රතිරෝධකයක වටිනාකම එක් ප්‍රතිරෝධකයක වටිනාකම බෙදන්න ප්‍රතිරෝධ ගණන මොකද 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 කෙටි ක්‍රමය එක් ප්‍රතිරෝධකයක වටිනාකම බෙදන්න ප්‍රතිරෝධ ගණනයි ප්‍රතිරෝධ 3යි තියෙන්නේ එක් ප්‍රතිරෝධකයක වටිනාකම 9යි ඕම් එක් ප්‍රතිරෝධකයක වටිනාකම 9යි ඕම් බෙදීම ප්‍රතිරෝධ ගණන ප්‍රතිරෝධ 1යි 2යි 3යි තියෙන්නේ නම් 3ින් බෙදන්න නම් උත්තරේ මෙතන එක සැරේට වෙනවා 9යි 3ින් බෙදුම 3යි ඕම් ඔකත් ගිය සතියේ උතල වැදගත් පාඩ පැනෙන් ওই වාක්‍ය ලියාගෙන ඇති ගිය සතියේ රෙකෝඩින් එක බලන දරුවෙකුට ඒකත් අහු වෙනවා. හරිද? ඒකයි මම කිව්වේ. ගිය සතියේ රෙකෝඩින් එක බලන්න ආවෙන දරුවෙක් ඉන්නවා. අපරාධේ සාකච්ඡාව. ඒතර මේක මේ ආයමත් පොත්තරෝ හරෝ අච්චි පොත්තරෝ හරෝ මේ ආයමත් තියරි පොත්තරෝ හරෝ බලන්න දෙයක් නැහැ. හරිද? හරි. ඒක තමයි මේ ආරම් තියෙන්නේ. කෙටි කරමු. මේක කෙටි කරමු. ඒතර මේව භාවිතා කරන්නේ MCQ වලට විතරයි. මොකද රචනා පේපර් එකේ ඔහම හැදුවට ලකුණු හම්බෙන්නේ නැහැ. අන්තිම උත්තරේ විතර ලකුණු හම්බෙන්නේ. අර සමීකරණයක් ආදේශ කරන්නේ සමීකරණ ලියලා මෙහෙම ආදේශ කළා හදනකොට ඒ ලකුණු ටික නැති වෙලා යනවා. මොකද මේ සමීකරණ ලකුණු හම්බ වෙනවා අන්තර්ජාතික සම්මතයක සමගින් ආදේශ කිරීම ලකුණු හම්බ වෙනවා. දැන් අන්තිම උත්තරේ ලකුණු හම්බ වෙනවා. ඒතර අන්තිම උත්තරේ ලකුණු ටික විතර මෙතන හම්බ වෙනවා. දැන් MCQ වලට විතරක් ගන්න රචනා essay වලට එපා. හරි නේ හරි. කොහමරි උත්තර ගන්නත් ඕන ලකුණු ගන්නත් ඕන. හරි. දැන් එහෙනම් මේ බලන්න මේ තුන් දෙනා වෙනුවෙන් මට කියන්න පුළුවන් ඕම් 3යි මේ දෙන්න වෙනුවෙන් මට කියන්න පුළුවන් ඕම් 2යි මේ ඕම් 2 වෙනම ඉන්නවා එහෙනම් බලන්න දැන් මගේ පරිපථය වෙනස් වෙන හැටි ඕන මගේ පරිපථය වෙනස් වෙනවා මෙන්න බලන්න මෙන්න මෙහෙම එන කෙලවර මේ තියෙන්නේ හොඳට තේරුම් ගන්න පුතාලා මේ කෙලවර මේ ඒ කම්බි කොටස මේ දෙන්න වෙනුවෙන් මට ඉදිරිපත් කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් මම මේනට හොයාගෙන තියෙන ෆෝම් 2යි ෆෝම් 2යි ෆෝම් 2යි අද ෆෝම් 2යි එහෙනම් මම මෙතෙන්ට ෆෝම් 2ක් දානවා මෙතෙන්ට මම දාන ෆෝම් 2ක් හොඳට තේරුම් ගන්න අද එතකොට අර වෙන වෙනම ප්‍රතිරෝධක මෙහිම ලියලා ඉන්න අවශ්‍ය නැහැ ෆෝම් 2 දැනුවා හරි මේ කම්බි කෙලවර හරි ඊට පස්සේ මෙන්න මේ කම්බි කෙලවරත් මම මෙහිම සටහන් කරනවා මෙන්න මේ කම්බි කෙලවර මම මේ තුන්දෙනා වෙනුවට තනි ප්‍රතිරෝධකයක් දැන් හොයාගත්ත ඕම් 3යි. නම් මේ තුන්දෙනා වෙනුවෙන් මම තනි ප්‍රතිරෝධකයක් මෙතන ඉදපත් කරන ඕම් 3යි. ඕම් 3යි. ඕම් 3යි. හොඳට තේරුම් ගන්න කතාව. හරි. මේ කම්බි කෙලවර හරි. මෙතන වෙනම ඕම් 2ක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකත් අපි මෙහෙම ලියාගමු. ඔන්න ඕම් 2යි. දැන් ඉතින් අවසාන උත්තරය ගන්න දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මේ තුන්දරා ඉන්නේ මොන ගතවද දැන් මේ තුන්දරා ඉන්නේ මොන ගතවද දැන් මේ තුන්දරා ඉන්නේ මොන ගතවද ශ්‍රේණිගතව එහෙනම් ඉතින් කෙලින්ම එකතු ගන්න මොකද උත්තරේ 2යි 3යි 5යි 5යි 2යි 7යි එහෙනම් සමක ප්‍රතිරෝධය ඕම් 7යි මුළු පද්ධතියටම බලපාන්නා වූ සාධාරණ තනි සමක ප්‍රතිරෝධයගේ ඕම් 7යි ඒකත් අපි ලියලම ගමු එහෙනම් අවසානට සමකය වෙනවා R සමානයි R1 ධන R2 ධන R3 R1 ධන R2 ධන R3 ආදේශ කිරීම කරමින් R සමානයි මෙතන R1 2යි ඕම් 2යි ඕම් ධන R2 3යි ඕම් R2 3යි ඕම් ධන R3 2යි ඕම් ගන්න අන්තිම උත්තරය R සමානයි 2කට 3ක් එකතු කරාම 5යි 5යි 2යි 7යි එහෙනම් අන්තිම උත්තරය මම මෙතන ඉදමදී සමෙහි අරන් කියලා ලියනවා අද මෙහි අරන් කියලා ලියනවා R සමානයි 7යි ඕම් R සමානයි 7යි ඕම් අද R සමානයි 7යි ඕම් කොහොම බලන්න මට කියන්නේ මේක තේරුම් ගන්නු තේරුම් ගන්නු මේ මේ ලොකු පද්ධතිය සමකය හොයපිට තේරුණාද ෂුවර්ද හැමෝටම තේරුණාද කෙටි ක්‍රමයි ඔක්කොම මෙතන එකතු වෙලා තියෙනවා සම්මත ක්‍රමයි කෙටි ක්‍රමයි ඔක්කොම තියෙනවා ඒ නිසා පැහැදිලිව සටහන් කරගන්න මොකද හේතුව මේ
තව මාස දෙකක් ගිහිල්ලා අනියම ගණන් හදාගෙන යද්දී විභාග ගැටලුවක් වගේ ලොකු පද්ධතියක් අහුවෙන්න පුළුවන්. එතකොට ඔන්න සමකය වෙන විදිය. එතකොට රිවිෂන් එකේ මේ සාකච්ඡාවේ ලියාගන්නු තොරතුරු අන්තර්ගතයේ මුලින්ම හොඳට බලලා ඊට පස්සේ ආව පාස් පේපරේ ගානට හොඳට නේ ඒකට ඊය දෙන්න ඒ ගාන හදන්න උත්සාහ කරා. මේක සටහන් කරගන්න. හරි. මේකේ මොන හරි අමාරු තැනක් තියෙනවා මට chat box එකට කියන්න සර් ආයම මොනවාරි කිය පැහැදිලි කරන්න ඕන නම් කියන්න. මේක මම හිතන හොඳම තේරෙනවා. මම හිතන විදිහට හොඳම තේරෙනවා ආයමත් ඕන නම් කියන එක කිය දෙනවා. හරි. සටහන් කරගන්න මොකද හේතුව මම කියන්නේ A4 වල කීපයක් ගන්න step ලකලා අද දිනේ දාලා වැඩි පටන් ගන්න. මේව මේ ලස්සනට මේ සමහර දරුවෝ මේ අඩි රූල් තියලා මේව හරියට මාංශ කණු වෙන විදිහට මේම රේඛාව නමලා එහෙම වෙන්න ඕනේ නැහැ. එයිපණින් පෑනේ ලකුණු කරගෙන යන්න. මොකද මේකට ලකුණු නේ මේවා මේ තොරතුරු ටිකනේ හරියට තියෙන්න ඕනේ. ඒකට වෙලාව ගන්න එපා. بس මේ පැහැදිලිව මේ කැල්කියුලේෂන් එක මේ ගණනේ ක්‍රීම් ටික ලියා. ඒ ටිකම වෙන පාඩකින් ලියා ගන්න. සමීකරණ තියෙනවා නම් ඒවා හයිලයිට් කරගන්න. ඉතින් තමන්ගේ වැඩ ඔය පැත්තේ තමන් තනියම කරගන්න. ඒක සම්පූර්ණ කරගන්න. ඉතින් එක්මනින් කෙටි කාලයක් පුළුවන්. ආ මේක මේ ගිය සතියේ හෝම්වර්ක් එකක් විදිහට කරන්න තව ගණක් දුන්නද? මේකද දුන්නේ වෙන ගණක් දුන්නද? ආ මේකද පුතේ? හරි 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 හරි. ගිය සතියේ හෝම්වර්ක් එක විදිහට මේක දුන්නලු. හරි. එහෙනම් අපි යමු දැන් ඔන්න ටික 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 විභාග මට්ටමේ ගණන් වලට එන්න හදන්නේ. 6A හරි දැන්. 6B ගිය සතියේ කරා 6C කරා ගිය සතියේ. දැන් ඔන්න ටික ටික අපි විභාග මට්ටමේ ගණන් වලට එන්න හදන්නේ. 7 වෙනි ප්‍රශ්නෙට යන්න හදන්නේ. ඉක්මන් කරන්න පුතාලා විනාඩියක් දෙන්නම් තව දරුවෙක් කියලා මේ සර අර කාලසටන හදන පන්ති දෙන්න බැරුණා ඒක රෙකෝඩින් එක දෙන්න කියලා කාලසටන හදන ඉති අපි මේ ගිය බදාදා සර්වේ චරිතේ සම්මන්ත්‍රණය එදා උදෑසන පැය 6ක විදුලි විසන්ධියක් තිබුණා. ඉතින් 8ට ගිහිල්ලා හවස 1ට ආවේ. ඒක නිසා අපි ඒක නතර කරා. ඒ සම්මන්ත්‍රණය දාගෙන තියනවා මේන පොය දවසේ. මාර්තු 17 පොයදා බ්‍රහස්පතින්දා 17 උදේ 8 ඉඳන් හවස 5 වෙනකම්. තනකර සර්වීකී චලිතේ විතරම. ඒකෙදී අපිට උදේ 8 ඉඳන් හවස 12 මාර එක විතරක වැඩ කළා මහන්සියන කොට අපි ලන්ච් අවර් එකකින් පස්සේ මේ ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ අවර් එක මේ පැයක් දෙන්නේ නැහැ. ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ වෙනම පැයක් විතර එකමාරක් විතර අගේ අරගෙන කාලසටහන හදමු. හවස 5 වෙනකම් තියෙනවා. ඊතර ඉන්නේ එක නිකන් වදයක් කියලා ගන්න එපා. ඉතින් 8:10 කාල විතර අගේ වෙනකම් කරමු. ඊපස්සේ පොඩි විනාඩි 15ක බ්‍රේක් එකක් ගමු. තේ ටිකක් බීලා පුතාලා ගෙදරනේ ඉන්නේ. ඊළඟ ඇඟ සෝදගෙන වොෂ් එකක් දාගෙන ඉන්න පුළුවන්. ඊතර රීෆ්‍රෙෂ් වෙනවා. ආයමත් 10 මාර ඉඳන් 12 මාර වගේ වෙනකම් වැඩ කරමු. දැන් කෑම ඉන්ටර්වල් එකම 12 මාර එක පුතාල වෙබ් අඩවි ඉන්න අවශ්‍ය නැහැ. මීටින් එකකින් අවශ්‍ය නැහැ ලොග් අවුට් වෙලා ගිහිල්ලා ඕන්න ගෙදර ඉන්නේ නාලා කෑම කාලා ආයමත් එකට ලොග් වෙන්න මීටින් එක දිගටම තියෙනවා. ආයමත් එකට වැඩ පටන් ගන්නවා. එක ඉඳන් 3 වෙනකම් වැඩ කරනවා. 3 3යි කාලා තව චුටි බ්‍රේක් එකක්. ආයමත් 3යි කාලා ඉඳන් 5ක් විතර වෙනකම්. මොකද පොයදා හැම පන්තියක්ම නිවාඩුයි. අපි නිවාඩු දවස වැඩ කරනවා. මගේත් නිවාඩු දවස පුතාලගේත් නිවාඩු දවස. එනකට මම උදේ 8 ඉඳන් හවස 2 වෙනකම් ඉඳලා වැඩ කරන්න හදන්නේ. හිතනවා මේ විදුලි විසන්ධියෙන් ඔක්කොම දේවල් නැති වෙයි කියලා මේ කියපු විදියට. හරිද? බලන්න. එදාට අපි මෙතනදි කාලසටහන හදමු. හරි. මේ එනම මේ ගාන මේක මකනවා. අර පැත්ත චුට්ටක් කියන දෙන්න. මේක මකනවා. දැන් ඔන්න මේ නියමම ගානක් ඊළඟට එන්නේ. ඒක නම් එච්චර අමාරුවක් නැහැ. හත්වෙනි ගාන රෝමිලක්කම් හත්වෙනි ගාන රෝමිලක්කම් දෙකක් ප්ලේසි අන්න එතනින් පස්සේ තමයි හත්වෙනි ගාන රෝමිලක්කම් තුන හරියට එනකොට විභාග මට්ටමම තමයි ඒ ගාන තේරනවා කියලා කියන්නේ ඒ ගාන හදන්න පුළුවන් කියලා කියන්නේ විභාගෙට එන ඕ ලෙවල් වලට එන මේ ධාරා විද්‍යුතේ ගැන පරිපථ ඇසුරින් එන ගාන හදන්න පුළුවන් ඒ විතර මේ සාකච්ඡා කරගෙන යන්න හොඳයි හරි මයික පැත්තක් විතරක් මතන්න උතර සමීකරණ හයිලයිට් කරගන්න වැදගත් වාක්‍ය අර්ථ දැක්වීමේ මම මොනොත් ඒවා හයිලයිට් කරගන්න. A4 වල ඒ අන්තර්ගතයේ හොඳට තොරතුරු එකතු කරගන්න. හරි. ඔය ටික පුතාලා අඩුපාඩු හදන දරුවා හදාගන්න. මම ඊළඟ ගාන හදන්න යන්න හදන්න. 7 වෙනි ප්‍රශ්නේ
Romila Kamika. Prashnanka Hatha. Prashnanka Hatha. Prashnanka Hati. Romila Kamika. ඒ ප්‍රශ්නේ මෙන්න මෙහිමයි කියන්නේ ප්‍රතිරෝධක තුනක් එක පේළියට තියෙනවා ප්‍රතිරෝධක තුනක් එක පේළියට තියෙනවා ප්‍රතිරෝධක තුනක් එක පේළියට තියෙනවා ඒ කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා පැහැදිලි ප්‍රතිරෝධක වල වටිනාකම් දීලා තියෙනවා 4 ඕම් 6 ඕම් සහ 8 ඕම් කියලා හරිද මෙන්න මෙතනින් විද්‍යුත් සැපයුම පහලින් දීලා තියෙනවා ඒ විද්‍යුත් සැපයුම වෝල්ට් 36ක් විද්‍යුත් සැපයුම දීලා තියෙන වෝල්ට් 36 හොඳේ උදාහරණ වෝල්ට් 36 වෝල්ට් 36ක විභව අන්තරයක් දීලා තියෙන පරිපථයට මම එකත් ලියාගන්න 36යි වෝල්ට් 36යි වෝල්ට් අනේ හරි අහන ප්‍රශ්නය සිම්පල් ඒ කොටස මෙම පරිපථයේ මුළු ප්‍රතිරෝධයවත් සමක ප්‍රතිරෝධය සොයන ඒක මම හිතන්නේ හිතින් හදන්න පුළුවන් එළිම උත්තරේ ගන්න පුළුවන් කීයද 4 6 10 10 8 18 ශ්‍රේණිගත සම්බන්ධයෙන් ඒක අවුලක් නැහැ හරි ඒකත් උත්තරේ ලියාගෙන ඉඳමුකෝ සිම්පල් ඒ හරිම ලේසි ඒකට කාලය ගන්න එකත් අපරාධයි සිම්පල් ඒ අහන්නේ මෙම පරිපථයේ මුල් ප්‍රතිරෝධයෙහිවත් සමක ප්‍රතිරෝධය මේ පරිපථයට බලපාන්නා වූ සාධාරණ ප්‍රතිරෝධයයි. ඉතින් ශ්‍රේණිගත සම්බන්ධයකදී සමක ප්‍රතිරෝධය ගන්නෙ R සමානයි R1 ධන R2 ධන R3 එක ලියන්න විභාගයට ලකුණු ටික ගන්න ඕනනේ. අන්තිම උත්තරේට විතරක් නෙමෙයි ලකුණු හම්බෙන්නේ. ඒ නිසා එහෙම ලියන්න. R1 4 ඕම්. R1 4 ඕම්. R2 6 ohm R3 8 ohm අනේ හරි R සමානයි උත්තරේ කියද 4ට 6ක් එකතු කරාම 10යි 10යි 8යි 18යි නම උත්තරේ ඉන්නේ 18 ohm ඒක එච්චර අවුලක් නැහැ ඒක ඕන කෙනෙක් දන්නවද අනේද හරි ඒක නෙමෙයි ප්‍රශ්න B කොටස කියනවා විද්‍යුත් සැපීමෙන් ලබා ගන්නා ධාරාව ගණනය කරා විද්‍යුත් සැපීමේ ලබා ගන්නා ධාරාව. උතල දැනගන්න මේ තියෙන විද්‍යුත් සැපීමේ ධන අග්‍රය මේ තියෙන විද්‍යුත් සැපීමේ ඍණ අග්‍රය උතල දන්නවා විද්‍යුත් සැපීමේ ධන අග්‍රයෙන් එළියට I ධාරාව ගිහිල්ලා කොහොම රවුම දාගෙන ගිහිල්ලානේ මෙහෙම ධාරාව ගිහිල්ලා මේ ඇවිල්ලා ධාරාව මේ තුලින් ගිහිල්ලා මේ 4 ඕම් තුලින් ගිහිල්ලා 6 ඕම් තුලින් ගිහිල්ලා 8 ඕම් තුලින් ගිහින මොකද යන්න වෙන මාර්ගයක් නැහැනේ. ඊළඟම රවුම දාගෙන ත්‍රිනාග්‍රයට එනවා. ඉතින් අහන්නේ අහන ප්‍රශ්නේ තමයි විද්‍යුත් සැපීමෙන් ලබා ගන්නා ධාරාව ගණනය කරන්න. ඒ කියන්නේ මෙන්න මේ ධාරාව ඇම්පියර් ගාන කොච්චරද කියලා අහන්න. මෙන්න මේ sorry I සඳහා එන I සඳහා එන ඇම්පියර් ගාන කීයද කියලා අහන්න. I සඳහා එන ඇම්පියර් ගාන කීයද කියලා අහන්න. පුතාට මතකද ධාරා විද්‍යුතයේ පාඩමේ තියරි උගන්වද්දී අපි මේ රිවිෂන් එකක් කරා තියරි උගන්වද්දී විශේෂිත නියමයක් ගැන කියන ඕම් නියම ඕම් නියමෙන් ප්‍රශ්න මම අහලා තියෙනවා විභාගයට ගැලපෙන පරිදි ඒක තියෙන්නේ පිටු අංක 1 නෙමෙයි පිටු අංක 2 එතෙන්ට අපි තාම ගියේ නැහැ මොකද මේ විභාග මට්ටමේ ගැටුම් ටික මේක හැදුවම මේකට ඕම් නියම මොකුත් දැනගන්න ඕනේ නැහැ මේ සමීකරණ ටිකෙන් මේ ටික හදන්න පුළුවන් මේ පැත්ත සම්පූර්ණයෙන් හදන්න පුළුවන් මේ පැත්ත සම්පූර්ණයෙන් පුතාට හදන්න පුළුවන් මේ පැත්ත සම්පූර්ණයෙන් හදලා ඉවරලා අපි යන් ඔය පොඩි පොඩි තියරි කාරණා ටික ක්ලියර් කරා පොඩි පොඩි ගණන් ටික හදන්න අමාරු ටිකට අත ගහන්න හරිද මේ අමාරු ටිකට තමයි අත ගහලා තියෙන්නේ සයිමන් ඕම් කියන පුජ්‍යලයා ඕම් කියලා නියමයක් ඕම් නියමේ ඉදිරිපත් කරා ඕම් නියමේ නියමේ වැඩක් නැහැ දැන්න ඕම් නියමෙන් එළියට පයින සමීකරණයක් විශේෂිත සමීකරණයක් මේ සමීකරණය මොකද්ද තියරි පන්තිදී කතා කරනවා මොකද්ද සමීකරණය v සමානයි ir v සමානයි ir එහෙම සමීකරණයක් අහලා තිනේ හැමෝම ධාරා විද්‍යුතය හැමෝම අහලා තිනවා v සමානයි ir කියන සමීකරණය හරිද අන්නේ සමීකරණය දැන් මෙතෙන්ට ගන්න වෙනවා මම මේ පැත්ත මකන්නම් දැන් වෙලාව ඇති පුතාට අඩුපාඩු සම්පූර්ණ කරගන්න වෙලාව ඇති
hari balang tuh deh. Khususnya itu samikernya kandungan itu ya tino, di samanya ajar kiat. Mange samikernya mana mitra potda petikin dia lah, ada di kandungan itu. Samikernya tamai di samanya ajar, di samanya ajar, ajar, ajar sih ini ajar, oke? Di samanya ajar. Om ni yang tamai me samikernya dia deh. Mungkin pada di kantor negeri dia nak mudah, muka dia apply kerana dia ingin serata di ketemu apply kerana ini masih sami ker. V kira kene bolt ya tahu hebat V bawa antar. Api salah kuno lapan sanaik kota si, api salah kuno lapan sanaik kota si, api salah kuno lapan parut parte, api salah kuno lapan sanaik kota si V bawa antar hebat bolt ya tahu, mungkin V ini prakarsa ini bolt ya tahu, bolt ya tahu ya. Volt dia tahu. Netang kira bimbang antar ya. Volt dia tahu netang kira bimbang antar. Ada putala. Volt dia tahu kira kira netang kira bimbang antar. Bimbang antar. Orang mana nama dekamali uga. Orang tanya kadi bawa takaran. Puluan ni. Volt dia tahu kira kira prasnya agneh. Bimbang antar kira kira prasnya agneh. Al. Air kira kira ne. I kira kene sanai ka kota satuling galayana darawi ampere gan. I kira kene sanai ka kota satuling galayana dara praman ampere gan at kame mitete kianoni adi shikiri mulu. Mama kino galagia darau kiti kino darau hadde darau. R kira kene api salakun labana paripata kota si. Api salah kerana labana paripata kotor si. Api salah kerana kisah sanai kotor sa kanne sanai ke kotor sa ada lah. Pratiroda lagi. Pratiroda kira salah agam ko pratirodi. Aro ni prakasha ni pratirodi. Orno mas sami kerana eliade no eliade ni om niyame ni om niyame. Di make up itu kita amade kap sami kerana. Paripata baladi ganan ni ganan ekiri mandi bi samane ayar godak tenggal prajente gan. Deng api wayan ni anna hadanne B kota sa. B kota sa kena vidyut sapi me labagana darav garni karam. B kota sa kena vidyut sapi me labagana darav garni karam. Minne me I walata uttarayak ampere gana garni kire kiyanne. Hari. Ettara me I kire kiyanne mulu paripateta balapannavu ne samasta I. Mulu paripateta balapannavu samasta I. Itulah mulu paripatre balapan nau samasta ayu yang dia. Itulah mata mama dana itu ayu. Paripatre balapan nau samasta ayu mandan naya. Kita mana bagi? Hebei, mama dana me mulu paripatre balapan nau samasta vidan. Samasta vidin me samasta paripatre kotasan mandalu balapan nau samasta vidin lebih boleh. Ikan mandan. Samasta vid mandan no, kene mulu bi agi dana, mulu bi bawa antre dana, mulu voltie dawai dana, isaya volt kira dana. Itu kote, me paripatire balapan nau, ne paripatire tulur galayan nau, samasta aidara hoi nana. Me paripatire balapan nau, samasta voltie dawai dana kiri nato, mana samasta voltie dana. Ewak ema me paripatire balapan nau, samasta pratiroda agi hewa, sadarne pratiroda agi hewa. Nih mulu parit perti itu mana dalas samak petiroda agi dana kiri nak tur samak petiroda dana kau agi nanti iya dah samak petiroda nih kek petiroda agi ane nih samak petiroda dana kau agak terkalian piur di iya dah dahata yo itu dah mulu paripati le balapan nau sadar na samasta samak petiroda api dah dana ar samanai dahata i om kira dana itu dah apa yang ahan nih samasta i nih ahan mulu ai ahan, itu ram mulu ai boleh na orang, mulu v dana ganu, na mulu r dana ganu, datte dekuma sampurna, datte dekuma sampurna, datte dekuma sampurni, salah matar kelima sami kene udahu itu, mekik utre ganu. Enam v dano, r dano, ai kame dana nte, enam liana mana sami kene, om niya men liana v samane ai ya,
ohm niyame liyana v samane ia mena man metara liyana v samane ia me samikarana liyana eka lakunu hamba wenawa vibhage v ne me samikarana liyana eka lakunu tika gana gana hadula thuna te lakunu tika tiyena ඊළඟ සම්මත එක්ක සමගින් ආදේශ කිරීම v වෙනකොට 36 වෝල්ට් ඊළඟ පේලිය මේ අන්තිම උත්තර එක සැරේට ගන්න යන්න එපා මේ අන්තර්ජාතික සම්මතකකින් ආදේශ මේ අන්තර්ජාතික සම්මතකකින් ආදේශ කළා තින්න ඊළඟ පේලිය ඒක ලකුණු ටිකක් ගන්න අන්තිම උත්තරේ වර්ධින්නත් පුළුවන් සමාජයක සුළු කිරීම වැරදිලා නමුත් මග ලකුණු ටික අරගෙන ගියොත් අපි ස්කෝ කරලා තියෙන ටිකක් v සමානයි ඒතර 36 වෝල්ට් ඒකක සමගින්ම ලියන්න i කොච්චරයි i තමයි දන්නේ නැත්තේ දන්නේ නැති i ඒ ලෙසම ලියන්න Dan nanti ay e lesa mulian guna kirima r r kocer de daha atai om r daha atai om ona daha atai om lesa mulibo dan tiene mokadde dan tiene sami karne ka pada ukta kirim e kene dan tiene ay tani karan tiene ay tani karan hari hina metra tiene ay me pet tani karan na ay tani karan na mena saman lakun me pet te guna kirima kido tino daha atai om me pet terang ene wena Utara dano guna kiri mak kedua tina padia sama lakuni ngani petranya ne bedi mak kesa. Era metra tisai word kuhumat kiri guda tina ma tisai word kuhumat kiri guda tina ma guna kiri ma daha tayo me petra no bedi mak kesa ino daha tayo. Era dan utere pene ai samanai ai samanai ai samanai ai samanai tisai daha tayo bedi mutere gede dekai dekai. Ini pas saya putar dan mar prasnya itu notori pas. Muka dasar me ini. Ireng udah volt, irengnya tau. Ada, tapi mau kemana? Tahu mana dengan notori pas kita akan memi hari jad dan yang utri berarti dan yang dah se dah hati itu ma sorry, tisai dah hati itu utri dekai ini hari. Samar darwik ini mau kerana tulu. V ireng udah pada ya ek eh mau tiagaan no. V ireng udah pada ya ek eh mau tiagaan no. Om ireng nyata tiene eka ireng udata gana kota om walata rina eka balia dana metra om mehema tiene dana eka balia tieno api liwe natuna dana eka balia tieno ireng udata yana kota rina eka balia kese tieno eto kota ireng udata yana kota men om rina eka ohoma dana iting ohoma nika mela ona stikara nepa moka de hetu putala me sami ikan eta pada ade shikara di me sami ikan eta pada ade shikara di bibo antare widiata විභව අන්තරය විදිහට වෝල්ට් ගණක් ආදේශ කරා R ලෙස ඕම් ගණක් ආදේශ කරා එහෙනම් අනිවාර්යයෙන්ම I වලට එන ඇම්පියර් ගණක්ම තමයි කිසි ප්‍රශ්නයක් නැහැ ඒක නිසා I සමානයි බය නැතුව ලියන්න I සමානයි බය නැතුව ලියන්න 2යි ඇම්පියර් කියලා ලියන්න I සමානයි 2 ඇම්පියර් කියලා බය නැතුව ලියන්න හරිද හරි I සමානයි 2 ඇම්පියර් අද හදාගන්න පුතා I සමානයි ඇම්පියර් 2 I samana ampere dekai. Hadagan. Itu api ya wasan kare. Hatte ni prashne. Pro mila kam ek. Mama utani pasi wedi weda kare yano. Wedi weda kare 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 ti utte ke neti ek kare yano. Muka dehe tua isar hata janang hada diye dan mu weda kare no meka hadagan ko isar. Hata muka hadagan ko kare. Me sami kinyat kate kin diye la. Kotu kare kina highlight kare la ne. Meka A kotu sa arka B kotu sa. මේක ගැටලුවක් තියෙනවා නම් කියන්න. chat box එක නම් පිරලා තියෙනවා. ආ උත්තරය වල තියෙන දරුවෝ. නියමයි නියමයි. හරිද පුතේ? ඉක්මන් කරන්න. හරි පුතාලා I සමාන ඇම්පියර් 2යි මම දැන් වැදගත් කතාවක් කියන්න යන්නේ වැදගත් කතාවක් ඉතාලම වැදගත් කතාවක් කියන්න කියනවා අද ඒක වෙනම වැදගත් පාඩ පෑනේ වෙනම කොලේක ලියා කොලේ කියලා කියන්නේ ඔය ප්‍රශ්න වලට පහලින් ලියා ගන්න ඕන ඉක්මන් කරන්න මේකේ මේකේ උත්තර දෙකට වඩා ඒ කතාව වටිනවා අද පුතාලා
සම්පූර්ණ නැහැ නේ. පොඩි දරුවෝ නැහැ නේ මෙතන 6 7 8 නැහැ දරුවෝ නැහැ නේ. 11 අවසරයයි නේ ඉන්නේ. වේගවත් නේ වැඩ කරද්දි. හරි හරි. එහෙනම් මම ඔන්න වැදගත් කොටසට යන්න හදන්නේ. මේ සමස්තයි කියද? සමස්තයි කියද? ඇම්පියර් 2යි නේ. සමස්තයි ඇම්පියර් 2යි. හරි. සමස්ත R කොච්චරද? 18 ඕම්. අපි ඒක පැත්තකින් පොඩ්ඩක් ලියාගමුකෝ. පැත්තකින් ලියාගමු. සමස්ත R මොකද අර ටික මකන්න හදන්නේ. සමස්ත R කියන 18 ඕම්. හරි පුතේ. සමස්ත R 18 ඕම්. සමස්ත R 18 ඕම්. සමස්ත V 36 වෝල්ට්. සමස්ත V 36 වෝල්ට්. පරිපථයෙන් බලපානවා සමස්ත V 36 වෝල්ට්. හරිනේ. ඊට පස්සේ ඊළඟට සමස්ත I දැන් හොයාගත්ත ඇම්පියර් 2යි. සමස්ත I ඇම්පියර් 2යි. සමස්ත I ඇම්පියර් 2යි. සමස්ත I ඇම්පියර් 2යි. හරිනේ. හරි. කොහොම තියෙද්දි මම මේ ටික මකනවා. කොහොම තියෙද්දි මම මේ ටික මකනවා. දැන් වැදගත් කොටසක් කරන්න හොඳද? ඒක පුතාලට ඕනම විභාග ගැටලුවක් හදනකොට මේ දැනුම වැදගත් වෙයි. දැන් මොන මං දැන් කියලා දෙන හරියට තාම වැදගත්. හොඳ සිහියෙන් අහගන්න. මොකද අර හැමතිස්සේ මට තියන්න මහ විශාල ගණන් තෝගයක් හැදුර නැන්නේ. හදන ගාන අවබෝධයෙන් හදන්න. අද ඒ නිසා මේ එක ගාන හරියට බලාගන්න ඕනම ගානකට ඉස්සරහට ඇප්ලයි කරන්න. හරි. අම්මේ වෙන කතාවක් කියන්නේ ටියුට් එකේ නෑ මේක. මේක මට කියලා දෙන්නේ හිතිච්ච කොටසක්. බලා ගන්න කොහොම ඕන. ඒ රූපසරණ මම පොඩ්ඩක් ඇද ගන්නවා ලොකුවට. ඒ රූපසරණ මම පොඩ්ඩක් ඇද ගන්න ලොකුවට මේ. ඒ රූපසරණ මේ බලන්න එක ප්‍රතිරෝධාගයක් මෙන්න. මෙන්න අනිත් ප්‍රතිරෝධාගය. මෙන්න අනිත් ප්‍රතිරෝධාගය හැමෝටම තේරෙන්න ඕන. මෙන්න පරිපථේ මම ලොකුවට යන්න. ඔන්න. ඔන්න 36 වෝල්ට් විභවාන්තරය සපේන විදුලිය සැපීම. එතකොට මේ ප්‍රතිරෝධකය ඕම් 4යි. මේ ප්‍රතිරෝධකය ඕම් 6යි. මේ ප්‍රතිරෝධකය ඕම් 8යි. සමස්ත විභවාන්තරය 36 වෝල්ට්. 36 වෝල්ට්. හරි. මේව ඕනෙත් නෑ. මේවත් මකලා අයින් කරනවා. අදට හොඳට බලා ගන්න. දැන් මෙතන මේ අපි හොයාගත්ත නේද මෙතෙන්දී පරිපථය තුලින් ගමන් කරන්නා වූ I ධාරාව හොයාගන්න. පරිපථය තුනෙන් ගමන් කරන්නා වූ I ධාරාව හොයාගත්තම I වෙනුවට ආවේ කියද ඇම්පියර් 2යි. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. හරි ඇම්පියර් 2යි. දැන් එතකොට මේ මෙතනින් මෙහෙම ධාරාව එනෝ එළියට ඒ එන ධාරාවේ වටිනාකම I සමානයි ඇම්පියර් 2යි. හරි නේ? මෙන්න ධාරාව ඉදිරියට යනවා. I සමානයි ඇම්පියර් 2යි. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙහෙන්ට එනෝ I සමානයි ඇම්පියර් 2යි. මේ තුලින් එනෝ I සමානයි ඇම්පියර් 2යි. හොඳට තේරුම් ගන්න මම කියන කතාව. මේ තුනුත් එනෝ I සමානයි ඇම්පියර් 2යි. I සමානයි ඇම්පියර් 2යි. මේ තුනුත් එනෝ I සමානයි ඇම්පියර් 2යි. I සමානයි ඇම්පියර් 2යි. හරිනේ. හරි. මම මෙන්න මෙහෙම වැඩක් කරන්න හදන්න. ඒ තමයි මෙන්න මේ ප්‍රතිරෝධකයට මම වෙනම ඕම් නියමය දාන හදන්න. මේ ප්‍රතිරෝධකයට මම වෙනම ඕම් නියමය දාන. ඊට පස්සේ මම මෙන්න මේ ප්‍රතිරෝධකයට වෙනම ඕම් නියමය දාන. මේ ප්‍රතිරෝධකයට මම වෙනම ඕම් නියමය දාන. ඕම් නියමය දානවා කියලා කියන්නේ V සමානයි IR දාන. දාලා විභවාන්තර හොයන්න හදන්න. හොඳට බලන්න.
අපි එනම් මෙතන සුළු කිරීමම කරගෙන යමු මේ I සමාන ඇම්පියර් දෙක මම මේ එළිය ලියා ගන්නවා I සමානයි ඇම්පියර් දෙකයි නේ තියෙන්නේ හරිනේ I සමාන ඇම්පියර් දෙකයි I සමාන ඇම්පියර් දෙකයි හරිනේ ප්‍රතිහරයි එතකොට මම මෙන්න මෙතෙන්ට වෙනම V සමාන IR දාන හදා මෙතෙන්ට වෙනම V සමාන IR දාන හොඳට බලා ගන්න මෙතෙන්ට වෙනම V සමාන IR දාන හදන්නේ මෙතෙන්ට වෙනම V සමාන IR දාන හදන්න දාලා බලමු එතකොට මම මෙතෙන්දි සැලකිල්ලට ගන්න වෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකේ මේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර විභවාන්තරය තමයි මේ V වලින් එන්නේ. අද මම කිව්ව ඕම් නියමයේ දානකොට අපිට ඕම් නියමයේ දාන්න පුළුවන් සම්පූර්ණ පරිපථයටම දාන්නත් පුළුවන්. හරිද? සම්පූර්ණ පරිපථයටම දාන්නත් පුළුවන්. නැත්නම් සන්නායක කොටසකට දාන්නත් පුළුවන්. දැන් මම මේ සන්නායක කොටස් කොටස් වලට ඕම් නියමයේ දාගෙන යන්න හදන්නේ. හරිද පුතේ? බලන්නකෝ. එනම් මෙන්න මේ කොටස සැලක මෙන්න මේ සන්නාය කොටස මෙන්න මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක මෙන්න මේ ප්‍රතිරෝධකයට තමයි ඕම් නියමය දාන්නේ V IR එතන මෙන්න මේ සන්නාය කොටසේ අග්‍ර දෙක අතර විභවාන්තරය මම හොයන්නේ හදලා එනම් V අපි දන්නේ නැහැ V අපි දන්නේ නැහැ I අපි දන්නවා මොකද මේ සන්නාය කොටස තුලින් ගමන් කරන්නේ එකම එක I I සමාන ඇම්පියර් දෙකයි එනම් මට I වෙනුවට දාන්න පුළුවන් ඇම්පියර් දෙක කිසි ප්‍රශ්නයක් නැහැ ගුණ කිරීම R2 R තමයි ඕම් 4 R තමයි ඕම් 4 ඒක නිසා ඕම් 4 දාන්නත් පුළුවන් එහෙනම් V සමානයි මෙතන එන උත්තර දෙවරක් 4 8යි මෙතන ඇම්පියර් තියෙන මෙතන ඕම් තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන වෝල්ට් දාන්න මොකද උතල ආදේශ කිරීම කරලා තියෙන I ඇම්පියර් ආදේශ කළා R ඕම් වලින් ආදේශ කළා එහෙනම් වෝල්ට් නේ V සමානයි වෝල්ට් වලින් එන්නේ 8යි වෝල්ට් එහෙනම් පුතාල තේරුම් ගන්න මෙන්න මේ අග්‍ර දෙක අතර ඔන්න ඔය අග්‍ර දෙක අතර වෝල්ට් කීයක විභවාන්තරයක් ක්‍රියාත්මකයිද වෝල්ට් 8ක විභවාන්තරයක් ක්‍රියාත්මකයි ඒක තේරුණාද හැමෝටම ඔය පුතාලගේ මේ ફોකස් මෝඩ් ඔන් කරන්න කැමරා ඔන් කරන්න ඒක තේරුණාද කො පුතාල ඔ ඒක තේරුණාද ෂුවර්ද ඒක හරිද හරිද ඉස්සරහට යන්න පුළුවන්ද හරිනේ හරි අපි අන්ත ඉස්සරහට හැරෙන මේ පැත්තට වැඩක් මොනවාත්තා මම ඊළඟට යනවා මෙන්න මේ සන්නායක කොටසට මේවා මේ අච්චු පොතේ මෙහිම නැහැ හොඳේ ටීචර්ස් ගයිඩ් වල මෙහිම නැහැ නමුත් මේ ගාන ඇතුළට ගිහිල්ලා බැලුවට පස්සේ මේක මෙන්න මේ විදිහට තේරුම් ගත්තා නම් මාරම ලේසි ගණන් ටික හදන්න නැතුව අච්චු පොතේ තියෙන විදිහට ඔය මේ සමහර ඒවා පැහැදිලි කිරීම එක ගත්තා රසේ මේක කියපු විදිහට ගණන් හදන්න ගියාම මේ තව නේ උදාහරණ අවස්ථා බලන්න එනවා ඒවා හදන්නේ කොහොමද කියලා හරිද මේක බලන්නකො මේක අවසානයේ පුතාට තව ගණන් ගණනාවක් හදාගන්න පුළුවන් මේ දැන් බලන්නකො මෙතෙන්ට යා මම මෙතන මේ මෙන්න මේ දැන් කරන්න හදන මෙන්න මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතරට ඕම් නියමය දාන්න හදන මෙන්න මේ අතරට ඕම් නියමය දාන්න හදන ඒ කියන්නේ මෙන්න මේ ටිකට V සමාන IR දාන්න හදන ඒක තමයි එළිය එහෙනම් අපි ඒක ආදේශ කරමු V තමයි හොයන්න ඕනේ. එහෙනම් මේ ප්‍රතිරෝධකය තුලින් ගලා යන ධාරාවේ ප්‍රමාණය ඇම්පියර් 2යි. ඇම්පියර් 2යි. එහෙනම් I සමාන ඇම්පියර් 2යි. ගුණ කිරීම R. R කොච්චරද? R ඕම් 6යි. R ඕම් 6යි. මේ ප්‍රතිරෝධකයේ ඕම් 6යි. මේ තුලින් ගමන් කරන ඇම්පියර් 2යි. එහෙනම් මෙතන උත්තරේ කියද? V සමානයි දෙවරක් 6. දෙවරක් 6. දෙවරක් 6. 18යි 18යි මෙතන ඇම්පියර් මෙතන ඕම් කිසි ප්‍රශ්නයක් නැහැ V වෝල්ට් ගන්නනේ මේ වෝල්ටියතාවෙන්නේ 18යි වෝල්ට් කියලා දාන්න එහෙනම් පුතාල තේරුම් ගන්න මෙන්න මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වන්නා විභවාන්තරය 18යි වෝල්ට් 18යි වෝල්ට් 18යි වෝල්ට් මේක ලියපු විදිහම ලියන්නම් හරිද මෙන්න මේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙනවා 18යි වෝල්ට් හරිනේ එකක් හරි අපි යම් මෙතනට තුන්වෙනි අවස්ථාවට යම් තුන්වෙනි අවස්ථාව බලන් පුතාලා
තුන්වෙනි අවස්ථාවට උත්තරේ දැම්මා හිතන්නේ පුතාලා හදලා උත්තරේ දාලා ඇති මේනෝ. හරිද? එතකොට මේවා එක කොටේ එන නිසා මම මෙහෙම ඉරි ගහලා වෙන් කරන්න. හරිද? ඉරි ගහලා මම වෙන් කරන්න. නම් දැන් මම ඊළඟට යන්න හදන්නේ මෙන්න මේ 8 ඕම් ප්‍රතිරෝධකයට V සමාන IR ඕම් නියමේ දාන්න හදන්න. එතකොට මෙන්න මේ ඇඟිලි දෙක තියෙන මෙන්න මේ සන්නාය කොටසට තමයි ඕම් ඕම් නියමේ දාන්න V සමාන IR. V සමාන IR දානකොට V මෙන්න ලියාගත්තා. IO I මේ තුලින් ගමන් කරන්නේ ඇම්පියර් දෙකම තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඇම්පියර් දෙකයි ගුණ කිරීම R කෝ R O මටයි. ඕ මටයි. එහෙනම් උත්තරේ කියද V සමානයි 2 8 2 8 16යි. ඇම්පියර් ඕම් කිසි ප්‍රශ්නයක් නැහැ වෝල්ට් එකේ. ඔය කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙනවා 16 වෝල්ට්. හරි. දැන් පොඩ්ඩක් බලන්න මෙන්න මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙනව 8යි වෝල්ට් මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙනව 18යි වෝල්ට් මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙනව 16යි වෝල්ට් එහෙනම් පුතාලා තේරුම් ගන්න ඔය ටික එකතු කරලා බලන්න 8ට 18ක් එකතු කරන 8ට 18ක් එකතු කරාම කීයද 8ට 18ක් එකතු කරාම 24යි 8ට 18ක් එකතු කරාම 26යි sorry 26 26 වැරද්දක් වුණාද ආ අම්මෝ මේ ලාස් කරගන්න දෙවරක් අතර 8යි දෙවරක් අය කී දෙවරක් අය කී 12 නේ කවුද නැමේ 8 ලැබෙන්නේ මෙතන 12යි හොඳේ දැන් බොක්ස් එකට කවුරුවත් ආවෙත් නැහැ හරි හරි දැන් හරි නේ දැන් හරි 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 මෙන්න මෙතන මේ සුළු කිරීම වැරද්දක් තිබුණා හොඳේ ඉතින් කහදාගෙන ඉලාස් කරගෙන වචනේ දෙවරක් අය 12යි මෙතන දෙවරක්කට 16 හරි ආ මෙතන 12යි දැන් මෙතන 12යි තාපොට්ටිය වැරද්ද ලුකුවට මම බැලු මේ ටෝටල් එක හරියන්නේ නැති මොකද කියලා ටෝටල් එක හරියන්න ඕන බලන්න එහෙනම් මෙතන අග්‍ර දෙක අතර 8යි වෝල්ට් මෙතන අග්‍ර දෙක අතර 12යි වෝල්ට් මෙතන අග්‍ර දෙක අතර 16යි වෝල්ට් එහෙනම් එකතු කරගන්න 8ට 12ක් එකතු කරාම 20යි 8ට 12ක් එකතු කරාම 20යි 20යි 16යි කියද 36යි ඒ 36 නේද මේ තියෙන්නේ ඒ 36 නේද මෙතන තියෙන්නේ හරි නේද එහෙනම් පුතාලා තේරුම් ගන්න මේ විදුල් සැපයුමේ මේ විදුල් සැපයුමේ ධන අග්‍රය මේ විදුල් සැපයුමේ ඍණ අග්‍රය එතර මේ විදුල් සැපයුමේ ධන අග්‍රය සහ ඍණ අග්‍රය අතර පවතින ආ වූ විභව අන්තරේවත් විභව වෙනස 36යි වෝල්ට් එහෙනම් ඔය 36යි වෝල්ට් තමයි ඔය 36යි වෝල්ට් තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අග්‍ර දෙක අතර ඔන්න ඔය අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙන්නේ 36යි වෝල්ට් එතකොට අපි මේ තියෙන මොනගත සම්බන්ධයක්ද මේ තියෙන ශ්‍රේණිගත සම්බන්ධයක් මේ තියෙන ප්‍රතිරෝධක මොනගතවද සම්බන්ධක තියෙන ශ්‍රේණිගත සම්බන්ධයක් එහෙනම් ශ්‍රේණිගත සම්බන්ධයක අපිට මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන් ඒ තමයි සමස් ඒ කියන්නේ විදුල් සැපයුමේ විභව සැපයුමේ විදුල් සැපයුමේ විභව අන්තරය විදුල් සැපිනීමේ වෝල්ටියතාවය ගන්න පුළුවන් අපිට මෙන්න මේ එක් එක් ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වන්නා වූ වෝල්ටියතාවයන්ගේ එකතු වෙන ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ මේ 36 වෝල්ට් කියන එක ගන්න පුළුවන් 8යි වෝල්ට් ධන 12යි වෝල්ට් ධන 16යි වෝල්ට් වලින් අද නිකමට අපි කිව්වොතින් මේ විභවান্তরය V1 කියලා සලකමු පුතේ මම නිකමට ලේසි වෙන්නේ මේ මේ මෙයාගේ අග්‍ර දෙක අතර විභවান্তরය V2 කියලා සලකමු V2 කියලා සලකමු මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර විභවান্তরය V3 කියලා සලකමු V3 කියලා සලකමු V3 කියලා සලකමු එහෙනම් මේ ලොකු V නේ මෙයා මෙයා ලොකු V මෙයා තමයි සමක V කියන්නේ පා පරිපත්තයට බලපාන්නා වූ තනි V ලොකු V අද එහෙනම් මෙන්න මේ V මේකත් මම මෙහිම දාන්නම්කෝ මෙයා තමයි ලොකු V මුළු පද්ධතියටම බලපාන්නා වූ V ලොකු V එහෙනම් මට පැත්තකින් ලියන්න පුළුවන් නේද ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට
ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට ඕනම් පුතාලක් එහෙම ලියා ගන්න ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට අද ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට අන්න ඒ ලොකු වී සමානයි ඒ පරිපතර බලපාන්නා වූ සමස්ත වී සමානයි අර එක් එක් ප්‍රතිරෝධකේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වන්නා වූ වෝල්ටේජාවන්ගේ විභවාන්තරයන්ගේ එකතු ඒ කියන්නේ V1 ධන V2 ධන V3 කියලා ක්‍රියා ගන්න පුළුවන් හරි දැන් පුතාලට මම වෙනම කාලයක් දෙනවා විනාඩි 1යි 2යි 3යි 4ක කාලයක් ඒ විනාඩි 4ක කාලය තුළ මේ රූපේ ලොකුවට අඳින්න ඕන පේන විදිහට ඇහැට පේන විදිහට හරිද හොඳට ඉඩ අරගෙන A4 එකම අරගෙන හදන්නකෝ ඒත් වටිනවා මුළු A4 එකක් අරගෙන හරහට A4 එකේ මේක මේ විදිහටම ලියලා පෑන් කීපයක් පාවිච්චි කරන්න පුළුවන්නේ එක ගොඩේ නෙමෙයි මේ ඇතුළෙම මෙහෙම හදා ගන්නකෝ ඒතුළු කතාව තේරෙනවා ඔය ඔක්කොම සටහන දාගෙන පැත්තකින් මෙහෙමත් ලියාගන්න මේ කෝඩ් නෑ ඒතර ශ්‍රේණිගත සම්බන්ධයක් දකින්නකොට අදින් පස්සේ අදින් පස්සේ ශ්‍රේණිගත සම්බන්ධයක් දකින්නකොට ඔන්නෝ මතක් වෙන්න ඕන මෙයා මෙතන තියෙන විභවান্তරය ඉන්නේ මෙයාගේ විභවান্তරේ මෙයාගේ විභවান্তරේ මෙයාගේ විභවান্তරේ එකතු වෙන කියලා ඉන්නේ ඔළුවට එන්නවා හරි ඔක ලියා ගන්න පැහැදිලිද ඔක දැන් ඉස්සරහා විභාග මට්ටමේ අමාරු ගානක් තියෙන දෙයක් වැදගත් වෙනවා මෙතන මොනවා හරි ගැටුවක් තියෙනවා මට කියන්න මේක තේරුණාද මේක හරිද පුතාලා මේක ෂුවර්ද හරිද මේක පුළුවන්ද මේ කැල්කියුලේෂන් එක ගන්න නොතේරෙන තරක් තියෙනවද එහෙම නැහැ නේ පුතාලා තියෙනවද කියන්න ඕන ලියලා පෙන්නන්න ඔය කියන්නේ මොකක්ද අන්නද ලියලා පෙන්නන්න මේ ලොකු V කියලා කියන්නේ 36 වෝල්ට් ලොකු V කියලා කියන්නේ එහෙම ලියලා පෙන්නන්න ඒක තේරෙන්න ඕනේ ඕන වෙලාවක බලගමන් ඔළුවට යනවා එතන V1 කියලා කිව්වේ අපි අර ඕම් නියමයේ දාලා හොයාගෙන 8 වෝල්ට් එතන V2 කියලා කිව්වේ V2 කියලා කිව්වේ 12 වෝල්ට් 12 වෝල්ට් V3 කිව්වේ 16 වෝල්ට් අද පාස් පේපර් කරන්න ගියාම ඕම තමයි තියෙන්නේ හොකද මෙහෙමම තමයි විසඳන්න තියෙන්නේ මේවත් එක්කම තමයි විසඳන්න තියෙන්නේ වෙන මොකුත් නෑ අලුත් දේවල් අද හරි මේක තියෙන ප්‍රතිරෝධක ශ්‍රේණිගත සම්බන්ධයක් කියන ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට ප්‍රශ්නයක් අහනෝ එතකොට සර් ඇම්පියර් A ඕම් වෝල්ට් වලට සමානයිද ඔව් ඒක සමානයි කිසි ප්‍රශ්නයක් නෑ ඒව ගැන හිතන්න එපා ඒ උසස් පෙළ භෞතික විද්‍යාවේ භෞතික රාශිය මාන කියන කොටසක් වෙනම කතාවක් එතෙන්දී ඔය සමීකරණවල ඒකකේ නැහැටි ඒව කතා කරනවා ඒව අපිට ප්‍රශ්නයක් නෙමෙයි මෙතන මොකද අපි සම්මත සමීකරණයක් ගන්න V සමාන IR අපි සම්මත සමීකරණයක් V සමාන IR ගන්න මේ තියෙන්නේ ඒතර V සමාන IR වල V වෝල්ට් වලින් I ඇම්පියර් වලින් R ඕම් වලින් ඉච්ච කතාව හදා ගන්නකො ඔය දැනුම වැදගත් වෙනවා අන්තිම ගානට මේ මේ දැනුම වැදගත් වෙනවා අන්තිම ගානේ උට ඉක්මන ඉක්මනින් හදන්න පුළුවන් පුතාලා දැන් අපි හදලා තියෙන හත් වෙනි ප්‍රශ්නේ රෝමිලක් නම් මේක දැන් වෙලාව 8යි 6:35ට විතර පටන් ගත්තා පැය විනාඩි 25ක් විතර දීලා තියෙනවා හැබැයි නැතුව මේක අඩාගෙන බිඳගෙන මේ මේක ඉවර කරා හරි අපි මේකත් ඉවරයි මේකත් ඉවරයි අරකත් ඉවරයි එකත් ඉවරයි කොහොම කියලා නිකන් කිසිදු අවබෝධයක් නැතුව මේ නිකන් ගරන්ටි කරලා අපි ළඟ දවස් ඉඳන් කොටස පටන් ගන්න ඉතුරු වැඩක් නෑ. හරි බලන්න. සම්පූර්ණයිද මේ ටික? දැන් අපි යමු 7 ඒ රෝම ඉලක්කම් 2 කොටස. යකික් මං කරන්න අවසාන විනාඩිය හොඳේ. අවසාන විනාඩිය.
එතර පුතාලා මේ අලුත් වෙබ් අඩවිය සම්බන්ධයෙන් දරුවෝ වෙබ් අඩවිය හරහා ඉන්න ඊළඟ සතිය ඉඳන් දකුණ හරහා ඉන්න දරුවෝ දකුණේ වෙබ් අඩවිය හරහා ඉන්න explore එකේ දරුවෝ explore වෙබ් අඩවිය හරහා ඉන්න channel එකේ register වෙන විදිහ මම දන්නේ දන්න පුතාලා register වෙන විදිහක් දාන්න ඊහරා පන්ති සම්බන්ධ වෙන්න link එක වැටෙන්නේ නැහැ ලබන සතියින් පස්සේ ඉඳන් ලබන සතියින් පස්සේ free link එකක් නෙමෙයි ඉන්නේ වෙබ් අඩවිය ඇතුලේ පන්ති ඇතුලේ link එක තියෙනවා ඒකෙන් අරගෙන ඉන්න බලමු වෙලාව ඇතිද වෙලාව ඇතිද අපි යමු 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 කොටසට 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 කොටසට යමු මේක මේ අමතර කතාවක් මේක ටියුට් එකේ දින ගාණක් නෙමෙයි ප්‍රතිරෝධක ශ්‍රේණිගත විට පරිපථයට බලපාන්නා වූ සමස්ත වෝල්ටීයතාවය හොයන්න පුළුවන් V1 දන V2 දන V3 වලින් ඒක තමයි ඔය කියතියි හරි නේ හරි මේක මම මකන්නම් තාම ලියනවද පුතාලා අද අද channel එකට යන්න channel එකේ ඔක්කොම විස්තර දානවා views ගන්න විදිය piece කේ වගේ ඔක්කොම telegram channel එකේ තියෙනවා telegram channel එකේ link එක මම දැන් ආලෝක පුතා දැම්ම එක සැරයක් ආයෙම සැරයක් ආලෝක දාන්න මේ සම්බන්ධන වෙච්ච දරුවෝ ඉන්නවනම් යාළුවෝ ඉන්නවනම් ඔන්න telegram channel එකට ඇතුල් වෙනකෝ chat එකට එවි telegram channel එකේ link එක හරි ඔය ඇවිල්ලා තියෙන කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මෙතන සමහර දරුවෝ මොනවා හරි ගැටලුවක් වෙන තුන telegram channel එකට යාම විදියක් නැන්නේ මේක තමයි මගේ whatsapp අංකය 0671 35 37 337 ඔබට මගේ whatsapp අංකය ඔබට message එකක් යවන්න අවශ්‍ය තොරතුරු මොනවා හරි තියෙනවා channel එකට යන ටෙලික් නේ channel එකේ link එක ඕන ඒක යන ඒකට channel එකේ link එකේ වයි හරි හරි මම යනවා මේ ඊළඟ ගැටලුව සඳහා 7 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 2කට මේක මම මකනවා 7 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 2 එතන තියෙන සමාන්තරගත සම්බන්ධයක් විතරම තව විනාමතර කතාවක් කියන මේ වගේ එකක් ගාන හැදුවෙන් පස්සේ ඉස්සෙල්ලා අපි ගාන හදමු අපි යන් මේ අත්වෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් දෙක. අත්වෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් දෙක. හරි. අත්වෙනි ප්‍රශ්නේ කියන්නේ මෙන්න මේක කතාවක්. අත්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක. අතේ හත්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 නෙමෙයි රෝම ඉලක්කම් 2 ප්‍රතිරෝධක 3ක් තියෙනවා අර ලේසි එක ප්‍රතිරෝධක 3ක් තියෙනවා ඒක නම් මේ වගේ උත්තරයක් ගත්තා අපි මේ වගේ උත්තරයක් ගත්තා අපි සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධක 3 එක ප්‍රතිරෝධකයක වටිනාකම ඕම් 9යි එක ප්‍රතිරෝධකයක වටිනාකම ඕම් 9යි සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධක 3 මෙයක් ඕම් 9යි මෙයක් ඕම් 9යි මෙයක් ඕම් 9යි මේ තියෙන්නේ පහළ තියෙන විද්‍යුත් සැපිලි මෙන්න පහළ තියෙන විද්‍යුත් සැපිලි විද්‍යුත් සැපීමේ වෝල්ටීයතාවය කියන 24යි වෝල්ට් 24යි වෝල්ට් 24යි වෝල්ට් එතකොට මේ සමාන දරුවෙකුට මේ මේ සටහන දැක්කට පස්සේ නිකන් හිතෙන පුළුවන් සර් ඔක මේ සමාන්තරගත සම්බන්ධයක්ද ඔක ශ්‍රේණිගතද අපිට පුරුදු නැහැ වගේ සටහන මෙහෙමයි තින් අර කලින් මෙතන ඇඳලා තිබුණු සමාන්තරගත සම්බන්ධය අර හොඳට මෙහෙම බෙදියාමක් තියෙනවා නමුත් ඒකම තමයි මේ තියෙන්නේ ඒකමට කල්පනා කරන්න පුතාලා නිකමට කල්පනා කරන්න මෙහින් ධාරාව එළියට ආවම මෙහින් ධනාග්‍රයෙන් එළියට ආවම මෙහින් ධාරාව ඇවිල්ලා ඒ ධාරාවේ කොටසක් තමයි මෙහින් යන්නේ
අපි හිතමුකෝ I1 මෙහින් යනවා කියලා හිතමු. ඉතින් ඉති කොටස උඩට යනවා. ඒකෙනුත් තව කොටසක් I2 ලෙස මෙහින් යනවා. I2 ලෙස මෙහින් යනවා. ඉතිරි කොටස තමයි උඩින් යන්නේ. අපි හිතමු I3 කියලා. එහෙනම් මේ වෙලා තියෙන්නේ මේ වෙලා තියෙන්නේ මෙතනින් එන සමස්ත ධාරාව. කෝෂයේ ධනාග්‍රයෙන් එන සමස්ත ධාරාව. හරිද පුතේ? කෝෂයේ කෝෂයේ ධනාග්‍රයෙන් එන සමස්ත ධාරාව. මේ මෙයද්දි මෙන්න කොටසක් බෙදලා. මෙන්න තව කොටසක් බෙදලා මෙන්න තව කොටසක් බෙදලා. එහෙනම් උත්තර තියෙන්නේ මොනගත සම්බන්ධයද ඔය තියෙන සමාන්තරගත සම්බන්ධයක්. ඔය තියෙන සමාන්තරගත සම්බන්ධයක්. ඉතින් මෙහෙම කල්පනා කරනකොට දැන් I3 මෙහෙන් ගේන්නේ. I3 මෙහෙන් එන්න එපාය. I3 මෙහෙම එනවා. I2 මෙහෙම එනවා. ඒතර I1 උත් මෙහෙ එනවා. අන්තිම මොකෝ වෙන්නේ? මේ I3 මෙහෙන් එනවා. I2 උත් මෙහෙන් එනවා. I1 උත් මෙහෙන් ඇවිල්ලා අන්තිමට I1 ධන I2 ධන I3 තමයි මෙහෙන් එන්නේ. සමස්තයි මෙහෙන් එනවා. ඉතින් අර මෙතන අර එකතනදීම බෙදුන්නේ නැහැ. තැන් ටිකකදී මේ තැන් තුනකදී බෙදුනේ. එකයි වෙනස. නමුත් ඒ ප්‍රතිරෝධක තියෙන්නේ ධාරා බෙදී යන පරිදි. ඒක නිසා අපි කියනවා මේ ප්‍රතිරෝධක තුන තියෙන මොනගත සම්බන්ධකද සමාන්තරගත සම්බන්ධය. ඉතින් මේ අහන්නේ මොකද පළවෙනි කොටස? මේක ලේසි. මොන රෝමිලකම් තුන තමයි අමාරු ගන්න තියෙන්නේ. විභාග මට්ටමේම ගැටලුව. සිම්පල් ඒ කොටස අහන මෙම පරිපථයේ මුළු ප්‍රතිරෝධයවත් සමග ප්‍රතිරෝධය සෑ. මෙම පරිපථයේ මුළු ප්‍රතිරෝධයවත් සමග ප්‍රතිරෝධය සෑ. එතකොට මෙතන සිම්පල් ඒ මුළු සමස්ත පරිපථයේ සමක ප්‍රතිරෝධය සමක R හොයන්න තියෙනවා. සමක R හොයන්න ගියාම මෙතන තියෙන ප්‍රතිරෝධක එකිනෙකට සමාන්තරගත. ඒතර මේක රචනා පේපර් එකේ හදනනම් ස්ට්‍රක්චර් ඩේස් එකේ හදනවා නම් මෙන්න මේ සමීකරණය ගන්න වෙනවා අපිට සමාන්තරගත සම්බන්ධයක් සඳහා. එක යට R සමානයි එක යට R 1 ධන එක යට R 2 ධන එක යට R 3 නැත්තම් කෙටි ක්‍රමෙන් හදන්න පුළුවන් නමුත් රචනා ප්‍රශ්න වලට කෙටි ක්‍රමෙන් හදන්න යන එක අපරාධයක් වෙනවා. අන්තිම උත්තරයට ඉඳලා ලකුණු ටික ගන්න පුළුවන්. අතරමැද කොටස් වලට ලකුණු ටික ලැබෙන්නේ නැහැ. නයි සමාන ආ මේ සෝරි. එකට R සමාන එකට R1 දන එකට R2 දන එකට R3. මෙන්න එකට R සමානයි එකට R1 විතර අපි සලකමු මේ නමේ කොම් මේක හා සමාන ප්‍රතිරෝධකයක්. ධන විතර R2 විතර සලකමු මේ නමේ කොම් මේ නමේ අයෝ ධන R3 විතර සලකමු මේ නමේ අයෝ හරිද පුතේ හරි එහෙනම් ඉතින් දැන් ඔතන උත්තරේ පේරෝනේ එකම එක හරේ තියෙන හරේ සමාන නිසා ළවයන් ටික එකතු කරන්න ඕන එකට R සමානයි මම කිව්වේ මේ වගේ ගානක් ආවා අපිට උත්තරයක් ආවා මතකද දන්නේ එතකොට 9 අයෝ ඉරෙන් යට 9 අයෝ ඉරෙන් යට 9 අයෝ 1 2 3 ඉරෙන් උඩ 1 නේ 1 2 3 3 මෙතන හරය ළවය මාරු කරමු R උඩට ගමු 1 යටට දාමු මෙතන 9 අයෝ උඩට ගමු 3 ඉලක්කම යටට දාමු උත්තරේ පේනවා R එකෙන් බෙදුම R ම තමයි 9 3 බෙදුම 3 ඕම් මේ වගේ උත්තරයක් අපිට ආව ගන්න. ඉතින් ඔය තමයි මේ ඔය තමයි දිගු ක්‍රමය. ඕකට තමයි ලකුණු හම්බෙන්නේ. ඕක තමයි ලකුණු හම්බෙන්නේ. කෙටි ක්‍රමය මොකද්ද? කෙටි ක්‍රමය තමයි ප්‍රතිරෝධක එකිනෙකට සමාන්තරගත නම් සහ එම ප්‍රතිරෝධක වල වටිනාකම් එකිනෙකට සමාන නම් සමක ප්‍රතිරෝධය වෙන පුළක් කෙටි ක්‍රමය තමයි එක් ප්‍රතිරෝධකයක වටිනාකම් බෙදීම ප්‍රතිරෝධ ගන්න. කෙටි ක්‍රමයෙන් මෙතන හදලා දැම්මොත් යන් තියෙන මෙච්චරයි. කෙටි ක්‍රමයෙන් හදුවොත් මෙච්චරයි කියන් තියෙන්නේ එක් ප්‍රතිරෝධකයක වටිනාකම. එක් ප්‍රතිරෝධකයක වටිනාකම ඕම් 9යි. එක් ප්‍රතිරෝධකයක වටිනාකම ඕම් 9යි. ප්‍රතිරෝධ ගන්න ඕම් 3යි. එහෙනම් එක් ප්‍රතිරෝධකයක වටිනාකම බෙදෙනවා ප්‍රතිරෝධ ගණනේ. බෙදුන පස්සේ ඉන්නේ 9 3 බෙදුන පස්සේ උත්තරේ ඉන්නේ 3යි ඕම්. ඕක කෙටි ක්‍රමය. ඕක කෙටි ක්‍රමය. හොඳද? කෙටි ක්‍රමය මේක MCQ වලට විතරක් භාවිතා කරන්න නැතුව භාවිතා කරන්න එපා අපරාධ. ඒක තමයි මේ අරන් තියෙන්නේ. හරි. සිම්පල් ලේ කොටස හරි. ඒක ඉච්චර උඩක් නැහැ. මම මේ කියන්නේ 7 වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් දෙක කොටස. 7 වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් දෙක කොටස. රෝමි ලක්කම් දෙකේ දැන් සිම්පල් ලේ හරි. මොකද සිම්පල් ලේ ඇහුවේ මෙම පරිපථයේ මුළු ප්‍රතිරෝධයවත් සමක ප්‍රතිරෝධයයි. මෙම පරිපථයට බලපාන්නා වූ මුළු ප්‍රතිරෝධයවත් සමක ප්‍රතිරෝධය උන්න දැන් ඔය ඉවරයි.
ඊළඟ කොටසට යන්න හදන්න. මේ ටික මම මකනවා. මේක කලින් ගාන ටිකක් නේ. සරල රීති චලිත සම්බන්ධනේ මතක තියාගන්න මේ ඒ කියන ටියුට් එක නම් දීලා තියෙන්නේ මේනට ඒකේ ප්‍රශ්න අන්තර්ගතයේ ප්‍රශ්න 57ක් තියෙනවා. ගැටළු 57ක් තියෙනවා. ඒ ගැටළු 57 පන්ති හදමු. පන්ති ගැටළු 57 හදුවා කියලා කියන්නේ ඒ ටික හදලා ඉවරනකොට මේ පාස් පේපර් ප්‍රශ්න තනියම කරන්න පුළුවන්. පාස් පේපර් ප්‍රශ්න ගන්න හදාගෙන හදාගෙන යන්න පුළුවන්. එච්චරටම හොඳ සාකච්ඡාවක් ඒකෙ වෙන්නේ. තියරි කිව්වට තියරි තමයි. තියරි තුගන්න අතර තියරි කොටසයි ගැටළු සාකච්ඡායි. තියරි ගැටළු. තියරි ගැටළු. පොයිදා එන්න පොයිදා උදේ 8ට පටන් ගත්තම හවස 5 විතර නිකන් වැඩ කරනවා කියලා කියන්නේ. හවස වෙනකොට සාධික චලිතය ගණන් ඔළුවට වදින ගණෙවි නියමිතව. එතස තනියම ගණන් ආත්මේ හදන්න ආසිතේ. අතම සාධික චලිතය වගේ ගණන් ලේසි. ෆිසික්ස් කරන්නේ හරි. අපි බලමු. සිම්පල් බී කොටස. සිම්පල් බී කොටස. 7 වෙනි ප්‍රශ්නේ ෆෝමියුලා කම් දෙකේ සිම්පල් බී කොටස. සිම්පල් බී කොටස කියන්නේ විද්‍යුත් සැපීමේ ලබා ගන්න ධාරාව ගණනය කරන එක. විද්‍යුත් සැපීමේ ලබා ගන්න ධාරාව. ඒ කියන්නේ ඔය කියන්නේ මොකක්ද දන්නවද? ඔය කියන්නේ මෙන්න මේ බෙදිලා යන මේ I1 වත් මේ බෙදිලා යන I2 වත් මේ බෙදිලා යන I3 වත් නෙමෙයි. මෙන්න මේ කෝෂයේ ධනාග්‍රයෙන් එදිට පයින කෝෂයේ ධනාග්‍රයෙන් එදිට පයින මෙන්න මේ සමස්තයි තමයි අහන්නේ. කෝෂයේ ධනාග්‍රයෙන් එදිට පයින කෝෂයේ ධනාග්‍රයෙන් එදිට පයින මේ සමස්තයි කියන තමයි අහන්නේ. ඒ තමයි අහන්නේ මේ විද්‍යුත් සැපීමේ ලබා ගන්න ධාරාව ගණනය කරන්න. විද්‍යුත් සැපීමේ ලබා ගන්න ධාරාව ගණනය කරන්න. ඉතින් එතෙන්දී අපිට ධාරාව හොයන්න ගියාම මේ සමස්ත ධාරාව අහන්නේ හොඳද මුළු පරිපථයට බලපානව සමස්තයි තමයි අහන්නේ. ඒතර සමස්තයි අහනවා නම් මට ඕන සමස්ත V ඕන සමස්ත R ඕන. එහෙමනේ. මොකද ඕම් නියමයේ කියන එක පරිපථ කොටසකට දාන්නත් පුළුවන් සමස්ත පරිපථයට දාන්නත් පුළුවන්. දැන් මෙතන සිදුවෙන්නේ අපිට සමස්ත පරිපථයට දාන්න. මොකද මේ සම්පූර්ණ ධාරාවනේ නේද? ඒතර සම්පූර්ණ පරිපථයට ගැලපෙන පරිදි සම්පූර්ණ පරිපථයටම ඕම් නියමේ දාන්න වෙලා තියෙනවා. එහෙනම් සමස්ත නේ කියන්නේ මේ සමස්ත I අහන්න. ධනාග්‍රයෙන් ඊට පයින මුළු I අහන්න. ඒතර මුළු I සමස්ත I හොයන්න ඕනේ නම් සමස්ත V ඕන සමස්ත R ඕන. සමස්ත V කෝ පරිපථයට බලපානව සමස්ත V කෝ මුළු පරිපථයට බලපානව සමස්ත V කොච්චරද 24 වෝල්ට් නේද? 24 වෝල්ට්. 24 වෝල්ට්. 24 වෝල්ට්. එහෙනම් සමස්ත V 24 වෝල්ට්. ඒ වගේම මේ සමස්ත පරිපථයට බලපානව සමකාර්යවත් සාධාරණාර. සමකාර්යවත් සාධාරණාර කලින් කියවිදි හදාගත්ත කොච්චරද? හොයාගත්ත ඕම් 3යි. එහෙනම් R වෙනුවට දාන්නේ ඕම් 3යි. එහෙනම් දැන් අපිට V සමාන IR දැම්මනම් උත්තරේ ඒවි ලස්සනට. එහෙනම් අපි දාමු V සමාන IR කියලා සමීකරණය. V සමානයි IR V සමාන I ගුණ 3 මාන. එතකොට V දන්නවා අපි V මෙතන 24 වෝල්ට්. 24 වෝල්ට් සමානයි I කොච්චරද? I සමස්ත I හොයාගෙන අපි යන්නේ. I අපි දන්නේ නැහැ. I අපි දන්නේ නැහැ. ගුණ කිරීම R R අපි දන්නවා සමස්ත R 3යි ඕන. සමස්ත R 3යි ඕන. හරිද පුතේ? හරි. ඊට පස්සේ අපිට දැන් I උත්තර කරන්නයි තියෙන්නේ. ආයුක්ත කරන අය මේ පැත්ත තනි කරමු. අය මේ පැත්ත තනි කරමු. දැන් මෙතන 24 වෝල්ට් ඉරෙන් උඩ කොහොමද තියෙනවා? මෙතන ಗುಣ කිරීම 3යි ඕම්. එහෙනම් මේ පැත්තට බෙදීම 3යි ඕම් නිසා ගන්න. බෙදීම 3යි ඕම් නිසා ගන්න. එහෙනම් උත්තරේ දැන් පෙනේ I සමානයි උත්තරේ කියද 24 3න් බෙදුවම කියද? 24 3න් බෙදුවා පස්සේ 24 3න් බෙදුවම උත්තරේ 8යි. 8යි 8යි 8යි. 8යි. 8යි මෙතන වෝල්ට් මෙතන ඕම් ඒකක් ගත්තොත් ඉරෙන් උඩ වෝල්ට් ඒ විදිහටම තියන් දෙනවා ඉරෙන් යට ඕම් ඉරෙන් උඩ යනකොට ඕම් ඍණ එක බලයත් එක්ක යන්නේ ඒතර ඕමේට වෝල්ට් කියලා කියන්නේ එච්චර හිතන්න දෙයක් නැහැ මේ කියන්නේ ඇම්පියර් තමයි මොකද I නේ මෙතන හොයන්නේ I කියලා කියන්නේ I ලෙස එන්නේ ඇම්පියර් ගානක් 8යි ඇම්පියර් හරි නේද 8යි ඇම්පියර් 8යි ඇම්පියර් හරි නේද සුළු කිරීම හරිනේ 24යි සමස්ත සමකය 3යි හරි නේද හරි 24 3 බෙදුම 8 ඇම්පියර් 8 ඇම්පියර් හදාගන්න හැමෝම හදාගන්නේ
sir B kota saya mat kira dina puluhan tu kilahan. Hari. Ani daru mereka liagan na, ini jatuh tin daru cutak pelaga. B kota sih kianne prasne kianne B kota sih putah me. Prasne kianne vidut sepi me laba agar na darau garni kara. Hari. Vidut sepi me laba agar na darau garni kara. Vidut sepi me laba agar na darau garni kara. Ekian mana vidus sepi ini dana agre ya, mana vidus sepi ini dana agre, terus vidus sepi ini elit apa ini mana darah ahan, mana ahan samasta ayahan, lokum ayahan, itu lah AI vali ikut satu meter ini aja AI var, tahu pada satu meter I2 kelihatan, itu tiga meter I3 kelihatan, itu mana I1 ini mana I2 ini mana I3 ini mana, mana opo ke mana itu samasta ayahan, nah samasta ayahan, samasta itu mana dana. Itu orang makin orang omni yang dana pulang paripatra kotor sebut dana pulang samasta paripatra dana pulang. Arah kaling amatara gana khada gatren kita lalu boardeki mengkotor sebut kaling arah boardeki itu bilang makapu kotor. Itu nak kerja paripatra kotor sebut orang beri nama omni yang dana. Dan metra tiennya sempurna paripatra omni yang dana ti. Orang samasta ini henti. Dan samasta ini bukan nama samasta V orang samasta R orang. Orang samasta V kita kerana paripatra balapan nau samasta V isi hatray board. Dan separipatre balapan nau samastar, samastar kerana samakar ni oke, samakar, samakar kocir ada, samakar kocir ada, om tu naik kila kalim piori ni boleh kan, om tu naik kila boleh kan. Itu yang v samane ayar kila sami punya ada, kerana samasta paripatre mau ni mimi terdalati, jadi v yang ura dalati no bisi atrai volt, I yang ura dalati no I mutamai, R yang ura om tu naik, I utta kila tino, bunat kiri mutu naik om bedi mutu naik om ni sami, petra dia bisi atrai om bedu matai, ampere atai. Arni betul, arni itu, ada kan hemo? B gane, B gane, hatren pilih, dekat tu na hatren. Meko onne, hodie? Meko lebih ni tu nak kawan, meko niemo prasne berat. Tadi mau, ni darah itu tu ni prasne, ek tu prasne. Ada kelima dana ko ayu nur dana. Kudala bimbangtre board dana kesi dripat kerana, pratirode om dana kesi dripat kerana buy netu dana, MPR kira dana, boleh pilih aja. Tahu tu, saya prasne ni. Antuk darah itu dengar prasne ni, ada satu prasne ni hari, boleh. MPR ada, apa ni? MPR ada, apa ni? Hari ni deh, ada agan putar lagi. Ikhmaling ada agan. Hari. Ibarat itu, belawa itu. Hari itu betul lah, hari ni. Belajar itu ni, apa ni? Tapi meter mama ada, ayah mat tiutte ke, nanti kotor sak, mungkin orang ini memang info kuli kah dagan, orang wedagat part planning, jaga orang, ane kotor sari anha. Hari ini kita ni awas kan? Mama mana, turut turut ke petik ni jaga orang, meter makan ni payah, mana lupa orang punya ni? Hari, utal balan meter na, samasta bibu antara, visya tray bol, ikat mana petik ni jaga. Budeng, sederhana makan ni ada. Samasta ibu antre, v samaane, visi atre board, mungkin. Visi atre board.
සමස්ත අයි දැන් හොයාගත්තා සමස්ත අයි දැන් හොයාගත්ත කීයක් කියලා දාවේ අපිට අයි හොයාගත්ත ඇම්පියර් 8යි අයි හොයාගත්ත ඇම්පියර් 8යි අයි හොයාගත්ත ඇම්පියර් 8යි ඒ වගේම මේ පරිපථයට බලපානවා සමස්ත r සමකාර හොයාගෙන තිනවා r සමාන 3යි ඕන ඒකත් උනම පැත්තකින් ලියන්න r සමාන 3යි ඕන Oi tiga homo pet tekin tian demo mama dengar sata hana makale ike lo kuda mina ada. Ara rupa sata hana maya ara rupa sata hana muka de hata bugana ma kia demo. Terutama niem na wadi niyo. Ata lu gana kada lagi yo kuda wadi niyo. Woke ma woke yo rupi ma dulu dama lo kuda. Ate dahari. Neka ma makale dama mila wesi mika de. Mi rupi mila wesi. Mereka tiutte kene, mangi kayak gue tiutte kene tiennya ganang malin saya ini berapa tuh ini pa, panti bela aja hatenya berapa ganang sih pina, ya hatenya ukuma ada tiari bola ihme ti bicara ya gatul di ukuma lihi lehana video, mana mau rupa sana hana, mama loko udah dino mimi, kalian rupa sana nonton mau pilih nanti, al loko udah dino ah, mana mau ikat pratiro udah kayak ohm namanya menna tava pratirodhakayak yathu ohm namanya menna tava pratirodhakayak yathu ohm namanya thibuna harida මම මේ මොහොතේ ඊට ඇතුව ඇඳගත්තේ මේ පොඩි කැල්කියුලේෂන් එකක් එහෙම මෙතන කරන්න තියෙනවා මම. හරි. ඔබ තමයි කලින් තිබුණ සටහන. ඔතනින් ඉවර නෑ දැන් විද්‍යුත් සැපයුම තිබුණා වෝල්ට් කියද්ද? විද්‍යුත් සැපයුමේ වෝල්ට් තිබුණා 24 වෝල්ට් නේ. 24 වෝල්ට්. විද්‍යුත් සැපයුමේ විභවාන්තරයේ 24 වෝල්ට් තිබුණා. 24 වෝල්ට්. Bisi hatrai bol. Bisi hatrai bol cuma. Apa nih? Bisi hatrai bol cuma. Bisi hatrai bol. Apa? Mee bisi hatrai bol kira-kira matra tiaga nih mana mee dana agriai මේ ධන අග්‍රයයි මේ ඍණ අග්‍රයයි අතර විභවාන්තරණිය වෙති ධන අග්‍රය ඍණ අග්‍රය අතර විභවාන්තරය තමයි 24 වෝල්ට් තියෙන්නේ හරිද 24 වෝල්ට් තියෙන්නේ අපිට මතක තියාගන්න මෙතන තියෙන ප්‍රතිරෝධක තුන සමාන්තරගතව ධන අග්‍රයෙන් එන ධාරාව බෙදී යන පරිදි මතක තියාගන්න සමාන්තරගත සම්බන්ධයකදී Oya widut sapeu mata widut sapeu mata samaan terkata mi pertiroda ketuna tienne utala kapana karna ona mama deng magi engili deka tienna ma koshi dana kre dina kre atar na magi engili deka atar wibo antre bisi atrai bol bisi atrai bol mama engili deka ad kern meten ta giat mama gila tienne kambiosi mi bara Kambiosi, mata upang dalam bunyi. Ini sama yang kita dekat tadi ini bisa terai bol, bisa terai bol. Mama tahu ya terai, yang kita dekat aja no, itu kambiosi, yang mata upang dalam bunyi, ini nama yang kita dekat tadi bisa terai bol. Tahu mana udah no, yang kita dekat lagi na kambiosi, yang mata upang dalam bunyi, ini nama melaksa dekat tadi bisa terai bol, bisa terai bol, bisa terai bol. Tahu mana udah no, yang kita dekat kambiosi, yang kita upang dalam bunyi. Enam මේ ඇඟිලි දෙක අතර 24 වෝල්ට්. තව මම කම්බි ඔස්සේම ඇඟිලි අරගෙන යනවා. අරගෙනකොට උපාංග හම්බෙන්නේ නැහැ. එනම් මේ අඟිලි දෙක අතර 24 වෝල්ට්. එනම් පුතාලා මෙතන හංගපු කතාවක් තියෙනවා. මේ තමයි කෝෂයේ ධන අග්‍රය ඍණ අග්‍රය අතර වෝල්ටීතාවය වෝල්ට් 24 කියලා කියන්නේ
ඔය වෝල් 24ම ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ ලක්ෂ දෙක අතර 24යි වෝල් ක්‍රියාත්මකයි ඒ වගේම දැන් මම ඇඟිලි දෙක අරන් ගියේ කම්බියෝසි මට උපාංග හම්බුන්නේ නැහැ උපාංග හම්බුන්නේ නැහැ අපි සාමාන්‍ය ධාරා විද්‍යුතයේදී කියනවා කම්බියක් ඔස්සේ ගමන් කරද්දී විභවාන්තරයක් සිදුන වේයයි උපකල්පනය කළ තමයි ඔලෙවලදී ගණන් හදන්නේ මොකද හේතුව විභව බැස්මකට හේතු වෙන්නේ V සමාන IR වලින් මේක පැහැදිලි කරන්න පුළුවන් විභව බැස්මක් තියෙන නම් හරිද විභව බැස්මක් තියෙන නම් විභව අන්තරයක් පවතින නම් විභව අන්තරයක් ක්‍රියාත්මක වෙන නම් I ධාරා වටිනාකමක් වගේම R ප්‍රතිරෝධකයක් තියෙනවා විභව බැස්මට උත්තරයක් එන්න නම් විභව බැස්මට උත්තරයක් එන නම් I සඳහා ඇම්පියර් ගණනක් තියෙනවා R සඳහා ඕම් ගණනක් තියෙනවා එතන මතක තියාගෙන අපි කියන කම්බියෝස්සේ යද්දී ප්‍රතිරෝධයේ වෙනසක් වෙන්නේ නැහැ. කියන ප්‍රතිරෝධය සලකන්නේ අපි කම්බි වල තියෙන සම්බන්ධ කම්බි වල තියෙන ප්‍රතිරෝධය සලකන්නේ. නමුත් ඇත්තටම සම්බන්ධ කම්බි වල ප්‍රතිරෝධයක් තියෙනවා. හරිද? එතකොට දැන් මෙහිම යද්දී උපාංගයක් හම්බුනොත්. ඔන්න උපාංගයක් කියන්නේ මොන හරි මෝටරයක් හරි නැත්නම් වෙනත් ප්‍රතිරෝධකයක් හරි හම්බුනොත් අන්න ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ප්‍රතිරෝධකයක් තියෙනවා. ඒ තුනෙන් ගමන් කරන I ධාරාවක් තියෙනවා. එතන i වලට වටිනාකමක් තියෙනවා r වලට වටිනාකමක් තියෙනවා i වලයි r වලයි ගුණිතයට වටිනාකමක් එනවා v වලට වටිනාකමක් එනවා අන්න ඒ වුණා විභව බැස්මක් විභව අන්තරයක් තියෙනවා උපාංග හම්බ වෙනවා ඒ උපාංගේ මෝටරයක් වෙන්න පුළුවන් තවත් ප්‍රතිරෝධකයක් වෙන්න පුළුවන් බල්බ් එකක් වෙන්න පුළුවන් නේ නමුත් අපි කියන්නේ සාමාන්‍යයෙන් සම්බන්ධක කම්බි තුලින් ගමන් කරද්දී මේ දැන් මම මෙතන මගේ ඇඟිලි දෙක මම අරන් ගියේ සම්බන්ධක කම්බි මත හරි අරන් යද්දී උපාංග හම්බුන්නේ නැහැ මෙහෙම ගියාම උපාංග හම්බුන්නේ නැහැ උපාංග හම්බුන්නේ නැහැ කියන්නේ විභව බැස්මක් නැහැ. ඒතර මෙතන තියෙන විභවান্তরෙම මෙතනදී. ඒතර තියෙන විභවান্তরෙම මෙතනදී. මෙතන තියෙන විභවান্তরෙම මෙතනදී. මොකද කම්බි විතරයි හම්බෙන්නේ මට. මෙතන තියෙන විභවান্তরෙම තමයි මෙතනදී. ඒක නිසා මතක තියාන්න මේ 9යි ඕම් ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙන්නේ මේ 24යි වෝල්ට් තමයි. ඒ වගේම මෙහෙම ගිහින් බැලුවොතින් ඇඟිලි අරන් යන තියෙන මේ කම්බි ඔස්සේම තමයි මේ ඇඟිලි දෙක අතරත් තියෙන 24යි වෝල්ට්ම තමයි. හොඳට තේරුම් ගන්න. 24 වෝල්ට් ම තමයි. ඒ වගේම ඇඟිලි දෙක මෙහිම අරගෙන ගියොතින් මෙතන අරන් ගියොතින් මේ ලක්ෂ දෙක අතර තියෙන 24 වෝල්ට් ම තමයි. 24 වෝල්ට් ම තමයි. හරිද? හරිද පුතාලා හරි. එහෙනම් ඒක තේරෙන්න ඕන හැමෝටම. ඕක නැහැ නෝට් නේ. ඕ වගේ ගණක් නැහැ දැන් අපේ ටියුට් එකේ. දැන් මම කරන්නේ මොකක්ද දන්නවද? මේ ප්‍රතිරෝධක වලට වෙන වෙනම ඕම් නියමයක් මෙන්න මේ ප්‍රතිරෝධකෙට ඕම් නියමය දාන්න. මෙතෙන්ට ඕම් නියමය දාන්න. මෙතෙන්ට ඕම් නියමය දාන්න. දාලා බලමු. දාලා බලමු. හරිද? ඕම් නියමය දාන්න. දැන් මම මේ ටිකත් බෝඩ් එකෙන් ඉවත් කරනවා. මේ ටිකත් බෝඩ් එකෙන් ඉවත් කරනවා. වෙන වෙනම ප්‍රතිරෝධක වලට ඕම් නියමය දාන්න. ඕම් නියමය දාන්න. බලන්න. මෙන්න මෙතන ඕම් නියමය දාන්න පුතේ මම පැත්තකින් ලියන්නම් ඔන්න ඔතේ ඕම් නියමය දාන්න මෙන්න මේ ප්‍රතිරෝධයකට ඕම් නියමය දාන්න ගන්න V වටිනාකම තියෙනවා R වටිනාකම තියෙනවා I වටිනාකම හොයන්න මෙන්න ඕම් නියමය දාන්න V සමානයි IR V සමානයි IR ඊට පස්සේ දන්න පද ටික ආදේශ කරමු නොදන්න පදේ උක්ත වෙන්න දෙන්න දන්න පද V කොච්චරද V 24 වෝල්ට් මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර ක්‍රියාත්මක වෙන 24 වෝල්ට් V වෙනුවට දාන 24 වෝල්ට්. V වෙනුවට දාන 24 වෝල්ට්. සමානයි I කෝ. I දන්නේ මම දැන් I තමයි හොයන්නේ අතරම. I තමයි හොයන්නේ. I දන්නේ නැහැ නේ. I ගුණ කිරීම R. R නම් මම දන්න මේ ප්‍රතිරෝධකයේ වටිනාකම ඕම් 9යි. ඕම් 9යි. R දන්න ඕම් 9යි. R දන්න ඕම් 9යි. එහෙනම් I මෙතන උක්ත කරමු. I මෙතන උක්ත කරමු. එහෙනම් ගුණ කිරීම 9යි ඕම් මේ පැතරන් යම් බෙදීම 9යි ඕම් ලෙස. 24 වෝල්ට් බෙදීම 9යි ඕම්. උත්තරයක් ගන්නකො පුතේ උත්තරයක් ගන්න මේකට I සමානයි කොච්චරද මෙතන I සමානයි කොච්චරද ඉන්නේ 24 9 බෙදුම හරියට අගයක් ගන්න ඕනේ එකට මොකද මම අන්තිමට පොඩි නිගමනයකට එන්න හදන පුතාලත් 24 9 බෙදුම කියද 9 වරක් 2 18යි නේ 9 වරක් 2 18යි මෙතන 24න් 18ක් අඩු කරාම කී 6යි නේ උත්තරේ දශම දිත 60 කොච්චරද 9 වරක් 5 45 9 වරක් 6 54යි නමරක්කයි 54යි. හරිද නමරක්කයි 54යි. 60ෙන් 54ක් අඩු කරාම කීයද? 60ෙන් 54ක් අඩු කරාම කීයද? 6යි. 6 මත් 60ට
හයයි දැන් 2.6 හය ගණකේ අද i වෙනුවට එන්නේ i වෙනුවට එන්නේ 2.6යි 6 අපිට උනන් 2.6 7 පිළියම් පුළුවන් ඇම්පියර් ඒක හරි ඔය මම මොකද්ද කරේ ඔය කරේ මම අර 9 ඔම් ප්‍රතිරෝධකය තුලින් ගලා යන ධාරාව හිව්වා ඒ කියන්නේ පුතල දැනගන්න මට කියන්න පුළුවන් නේද මෙන්න මේ ප්‍රතිරෝධකය තුලින් ගමන් කරන ධාරාව කොච්චරද ඇම්පියර් 2.6 2.6 ඇම්පියර් 2.6 මෙහෙන් එනවා 2.6 හොඳට තේරුම් ගන්න 2.6 ඇම්පියර් හරිනේ හරි ඉතින් ඔය විදිහට පුතල කල්පනා කරන ඔය විදිහට මෙතෙන්ටත් ඕම් නියමෙ දැම්ම ඔය උත්තරේම නේද මෙතෙන්ටත් ඕම් නියමෙද මෙතනත් ඕම් නියමෙද මෙතනත් ඕම් නියමෙ දාන කවුරුත් එක මෙතෙන්ටත් ඕම් නියමෙ දැම්මම මෙතනත් ඕම් නියමෙ දාලා ගන්න මේ විදිහම තමයිනේ දත් දෙන්නේ පුතේ අද ඕම් නියමෙ දැම්මොත් v ir v ir v කොච්චරද 24යි වෝල්ට් v 24යි වෝල්ට් i කොච්චරද i තමයි දන්නේ නැත්තේ i තමයි හොයාගෙන යන්නේ ගුණ කිරීම r කොච්චරද r මෙතන කියති 9 ඕම් ඒකම දත්ත ටිකනේ මේ ආදේශ කරන්නේ එහෙනම් බය නැතුව අපිට කියන්න පුළුවන් i මේ ප්‍රති තනි කරොත් 24 වෝල්ට් ඉරින් උඩ ගුණ කිරීම 9 ඕම් බෙදීම 9 ඕම් ලෙස මේ පැත්තට එනවා 24 9 බෙදුවා ඊට පස්සේ මෙන්න මේ උත්තරේම නේන්නේ එහෙනම් උතර එන්නේ i සමානයි උතර එන්නේ i සමානයි ඒත් 2.66 නේද උතර 2.66 2.66 එතන ඉන්නේ ඇම්පියර් ගන්න ඒ කියන්නේ මෙහෙම මේ ඉන්නේ 2.66 ඇම්පියර් මේ හරහා යන්නේ 2.66 ඇම්පියර් දැන් බලන්න කොහේ වෙන වැඩි පොඩ්ඩක් ඉන්නකෝ හරි ඔය ගමම මේ මෙතනත් ඕම් නියමෙ දාන්න ඒකට ඉතින් අපරාධ ආදේශ කරන වෙලාව යන එක මේ උත්තරෙම තමයි එන්න ඕනේ. ඒකම දත්ත ටිකනේ. දත්ත වෙනස් වෙන්නේ නැහැ නේද පුතා? දත්ත වෙනස් වෙන්නේ නැහැ. දත්ත වෙනස් වෙන්නේ නැහැ. දැන් හොඳ සම්බන්ධතාවයකට මම එන්න හදන්නේ. හොඳට බලන්න. මෙන්න මෙතනත් ඕම් නියමෙ දැම්මොත් ඔය විදිහටම පුතලාට පිළිවෙට නෝට් එක ලියන නිසා උනා ඒකටත් v = ir කියලා දාලා හදන්නකො. ඉවරනේ කතාව. වැඩි වෙලා කියන්නේ නැහැනේ. v = ir නේ. v = ir v කොච්චරද මේ ප්‍රතිරෝධකයට බලපාන v 24 වෝල්ට් 24 වෝල්ට් 24 වෝල්ට් සමානයි i කොච්චරද i කොච්චරද i තමයි දන්නේ නැති i තමයි හොයාගෙන යන්නේ r කොච්චරද පුතේ r ඕම් 9යි r ඕම් 9යි r ඕම් 9යි ඉතින් උත්තරය අරකම තමයි එන්නේ i මේ පැත්තේ තනි වෙන්න අරින්න ගුණ කිරීම 9යි ඕම් බෙදීම 9යි ඕම් ලෙස මේ පැත්තට අරගෙන යන්න මෙතන ඉරින් උඩ 24 වෝල්ට් තියෙවි. ඒතර අවසාන උත්තරේ වේවි කියද? i සමානයි. අවසාන උත්තරේ i සමානයි. මේ උත්තරෙත් තමයි 2.66. මම ඔහොම පියවර තුනක් ඔස්සේ එකම දත් තුනක් හදන්න හේතුව දැන් බලන්න පුතාට මොකද සම්බන්ධතාවයක් විතර පේන්නේ. මේ වෙන වෙනම ප්‍රතිරෝධක වලට ඕම් නියමයද? හරිද? ඒතර මෙතනින් එන්නේ 2.66යි ඇම්පියර් මෙහෙට යන්නේ 2.66 ඇම්පියර් හරි දැන් පුතාලා කල්පනා කරන්න දැන් මෙතනින් ධාරාව i එළියට එනවා මේ එන ධාරාව මෙතනින් පස්සේ දැන් මේ ධාරාව මේ බලන්න i එළියට එනවා එතකොට ඒ ධාරාවෙන් කොටසක් තමයි මේ යන්නේ 2.66 මේ න i වලින් කොටසක් තමයි යන්නේ 2.6. ඊට පස්සේ ඉතුරු ටික මෙහෙන් ගිහිල්ලා ඉතුරුනුත් 2.6ක් මෙහෙට යනවා. ඊට පස්සේ අන්තිමට ඉතුරුනුත් 2.6 තමයි මෙහෙ යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝෂයේ ධන අග්‍රයෙන් එළියට පයින ධාරාව කෝෂයේ ධන අග්‍රයෙන් එළියට පයින ධාරාව වෙන්නේ නම් මේ 2.6 එකතු කිරීම මෙතන යන 2.6 එකතු කිරීම මෙතන යන 2.6 ඔය ටිකනේ දැන් මෙහෙන් යන 2.6 මෙහෙන් එනවා මෙහෙන් යන 2.6 මෙහෙන් එනවා මෙහෙන් යන 2.6 මෙහෙන් එනවා ආයමත් මේ 2.6 මේ 2.6 මේ 2.6 එකතු වෙලා මෙහෙන් එනවා ඔය කියන්නේ තවත් විදිහට කියන්නේ මෙතන සමස්ත i
මෙතන සමස්ත I මේ මේ සමස්ත I කියලා කියන්නේ මෙතන යන 2.6 ඇම්පියර් ධන මෙතන යන 2.6 ඇම්පියර් ධන මෙතන යන 2.6 ඇම්පියර් නේද ඒ ඔක්කොම ටික ඉන්නේ මෙතන ඇවිල්ලා තමයි හොම් බෙදලා යන්නේ එහෙනම් පුතලා කල්පනා කරන්න 2.6 එකතු කිරීම 2.6 එකතු කිරීම 2.6 එකතු කරලා බලන්න උත්තරේ කීයක් එනවද උත්තරේ කීයක් එනවද ඇම්පියර් 8ක් වෙන්න ඕනේද ඒක විදිහට අපි වේලාසම හොයාගත්තා ඇම්පියර් 8ක් වෙන්න ඕනේද අද එහෙම වෙනවද පුතාලා මෙතන පොඩි ගැටලුවක් කිය 2.66 කියලා ගන්න පුරිසා නේ හද මේ තුනේ එකතුව 8ක් වෙන්න ඕන ඔය තුනේ එකතුව 8ක් වෙන්න ඕන දැන් එකතු කරලා පේනවා 7.98 කියලා ඉතින් පුතාලා දන්න මේක අර 100% හරියටම බෙදෙන්නේ නැහැ 24.9 බෙදුවට පස්සේ 2.6666 කිලෝම දිගට එනවා එතනත් එහෙමයි අමුත ඔය තුනේ එකතුව මේ තුනේ එකතුව වෙන්න ඕන කියාද ඇම්පියර් 8ක් වෙන්න ඕන එනම වැදගත් කතාවක් දැන් මේ ටික ඇස්සුරේ ලියන්න හදන්නේ ඒ තමයි මේ වැදගත් කතාව ප්‍රතිරෝධක සමාන්තරගත විකල 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 වැදගත් සම්බන්ධතාවයක් මෙන්න මේ ලොකු I සමානයි මෙන්න මේ ලොකු I සමාන වෙනවා ලොකු I සමාන වෙනවා ලොකු I සමාන වෙනවා මෙතනින් යන I ගේත් මෙතනින් යන I ගේත් මෙතනින් යන I ගේත් එකතුවට මම පුතාලට මෙහෙම කියන්නම් මේ I වලට අපි කියමු I1 කියලා මේ I වලට කියමු I2 කියලා I2 කියලා කියමු මේ I2 කියමු අපි I3 කියලා I3 කියලා කියමු I3 මෙයා I3 කියලා සලකමු මෙයා I2 කියලා සලකමු මෙයා I1 කියලා සලකමු එහෙනම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ලොකු I සමානයි I1 ධන I2 ධන I3 ලොකු I සමානයි I1 ධන I2 ධන I3 නේද I1 ධන I2 ධන I3 ඒක කොටු කළම තියාගන්න ඒක පුතාලගේ ටියුට් එකේ නෑ බලන්නකෝ මීට කලින් සටහන මේක ලියාගන්න ලොකු A4 පොලේක ලියාගන්න ඔක්කොම ටික හරිද අර වටිනාකමුත් ලියාගන්නකෝ ඒතොර කතාව තේරෙනවා මේ I කියලා කියන්නේ මේ I කියලා කියන්නේ මේ I කියලා කියන්නේ පරිපත්‍රය බලපාන්නා වූ ලොකු I පරිපත්‍යට අදාළ සමස්තයි පරිපත්‍යට අදාළ සමස්තයි කියලා කියන්නේ 8 ඇම්පියර් නේ පරිපත්‍යට අදාළ සමස්තයි කියලා කියන්නේ 8 ඇම්පියර් නේ එතකොට මේ තියෙන්නේ I1 වෙනුවට මෙතන තියෙනවා 2.66 I2 වෙනුවට 2.66 I3 වෙනුවට 2.66 එහෙනම් මෙතන මේ ලොකු I 8 ඇම්පියර් මෙයා 2.66 ඇම්පියර් මෙයාත් 2.66 ඇම්පියර් 2.66 ඇම්පියර් මෙයාත් 2.66 ඇම්පියර් එතන ඔය තුන්දෙනාගේ එකතුව තමයි අපි කියන 8 ඇම්පියර් කියන්නේ කොහොමත් ලියාගන්න එතන කතාව හොඳටම තියෙනවා ඔය ඉදලා ලියාගන්න ඊට පස්සේ මේක වැඩක් නැහැ මේ ටික මම අර ලියාගත්තේ තොරතුරු අමතක වෙනස ඕකක් වෙනම කොලේකට සටහන් කරගන්න අද ඔය ඇත්තම කිව්වොත් ඔය දැන් ධාරා විද්‍යුතයේ ඉතුරු වෙන්නේ මේ ඒ ඕම් නියමයේ පොඩි පොඩි සිද්ධාන්ත කොටස් ටිකක් විතරයි. ගණන් හදන්න ඕන දෙනම ඔක්කොම දැන් දීලා ඉවරයි. දැන් තියෙන ගණන් හදාගෙන යන්නේ. මේක මම අර නිකන් තියරි උගන්නනවා වගේ I සමාන I1 ධන I2 ධන I3 කිව්වේ නැහැ. මම කැල්කියුලේෂන් එකකින් තමයි ගත්තේ. ඒක හැමෝටම තේරෙන මේ කතාව මොකද කියලා. හද? හරි. ඉක්මනින් සටහන් කරගන්න. සර් ඉන්ටර්වල් එකක් දෙනවද? ඉතින් 9ට පුතේ පන්ති ඉවර වෙනවා. ඉන්ටර්වල් එකක් දෙන්න වෙලාවක් නැහැ. පැය දෙකම ආරයි තියෙන්නේ. අය හැමාරට පටන් ගත්තම 9ට ඉවර වෙනුනේ පැය දෙකම ආරයි. ඉන්ටර්වල් එකක් දෙන්න වෙලාවක් මදි නේ. පුතාල ගෙදරනේ ඉන්නේ. වතුර ටිකක් ගෙනල් තියාගෙන වතුර බිබී තේ එකක් බිබී බිස්කට් එකක් අත වැඩි කරා. හරි නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. බරි වැඩේ යන්න ඕන ගන්න. ඔක්කොම තොරතුරු සටහන් වෙන්න ඕන. ඔක්කොම තොරතුරු ලියා ගන්න ඕන. හරිද?
ඔන්න දැන් අපි හදමු නියමම ගානක් රෝම ඉලක්කම් 3. හරිද? සර් අපි දැන් මේ පොරව ගන්න හදන්නද? Darwik kaha me ada sir velasan chuttak nathara karanna puluwanda kiyala hari ma velasan nathara karanna 9ට තමයි පන්ති ඉවර කරන් තියෙන්නේ chuttak velasan nathara karanna 8:59 aha maarata wage udaharane athine physical class patan ganna denuwath karanna adhyapana ayathana kara denuwath kirim karama apita api channel ekara putak denuwath kirim karanna hari Dan niyamam gananta atha gahana hadanne meka thamai vibhagama mattama hodai me rohom ilakkam 3 yata tiya den hadanna yana gana hadanna puluwan nam kisima ne kisima bayak athi karanne pa o level paper ekata nam dhara vidyuthaya gana thoragena atha gahala ne rachana paper ekata awathin thoragena thiyena prashna hadanna puluwan api yan rohom ilakkam 3 ta me ekata hada ganna puluwan me ekata pahadili hada ganna oyata taniyama baluwa me okkoma therennawa taniyama baluwa me okkoma therennawa hama tanakama om niyame dala Mete tom yeme meda, mete tom yeme meda, mete tom yeme meda, hari satahan kerekan, widule misan diwim tiena ma, kita deng ada panti record ini kat mama, jadi kiam channel kita dah di nam panti ada dah di no, laban sati yang pasti panti ada inna berenot mahari ke itu apa sah, panti itu le record ini ke dah di, panti itu le kita balagan pulo, balagan pulo. Panti ඇතුලේ තියෙන. ලබන සතිය link එකේ එළියේ නැහැ. Panti ඇතුලට ගිහිල්ලා ගන්න පුළුවන්. හොඳයි. හැමෝම. රෝම ඉලක්කම් 3ට අපි යන් ඉක්මන් කරන්න පුතේ. රෝම ඉලක්කම් 3 නියම ගානක් තියෙන. රෝම ඉලක්කම් 3 Romila kam tuna me samar daru utsah karana ko. Da me samar yalu me ka liya ganna kam. Mata board ekama kanna vidiyak naha. Board ekama lokon pa liya gatha putata therena ona nisa. Hari ona daruwek kiyana metuli duwa kiyana sir me paadama kalin amaruyi. Hari ma amaruyi den mata hondatama lesi niyamai. Hadda? Ehema thamai wen issarata. Balanna ko. Revision එකෙන් ඒක තමයි වෙන්න ඕනේ මේ හේතුව තමයි අර පාඩමට තියෙන බය නැති වෙලා ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන් වෙන ඕන නේ හරි බලමු ඕන සමහර දරුවෝ මේ හදා හදා උත්තර දාන ඒට උත්තරේ තුනයි නේ හරි හදන්නකෝ පුළුවන් දරුවෝ හදන්න උත්සාහ කරන්න ඉස්සරහට මොකද මේ මේ වගේ සටහනක් දැන් රෝම ඉලක්කම් තුනේ තියෙන මේ වගේ සටහනක් දැන් මම මේ කියලා දීපු කාරණේ ඇප්ලයි කරගන්න පුළුවන් දරුවෝ දරබිඩ ගාලා උත්තර ගන්න හරිද උත්තර ගන්න හරි යමු අපි එනවා Mang anti itu emi itu sambandh kemudian karena emi itu lo part angke ini tuh, mudah, aduh, baru mau pilih lah, tuh mi prasen, ini deh kahamara madhi bagi, hari, balan ya, aduh putih, mereka mau kuda kemana deh, mana utar dikit bola, nohim sedua, oke mati kira utar bola, kalau siang kita tuh hari, utar bola, hari, balan mau, yamu api romi laksam tuna pet me pet me di kemakan ada harde nata iskin shot tag dahaga harde mena utre wono digada harat manjeri dua te wono utre di kokoma deng nikan ada gana dek ke kaman dada pada gala utre wede kerno pada pada gala gana pula bisa mane ayah rawasi tengok ke dano gano 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 api yamu enang dan lesi wai gana maru dida gana tika nima dong lesi wai deng hondi ada balan ya me kemam makan ma Mukadde me deepu gana balanna.
මොකද මං ගිය සතියේ පටන් ගත්තේ සමක ප්‍රතිරෝධය. එතනින්ම තමයි පාරමිට ඇතුල් වෙන්න ඕනේ. ඒතර තමයි මේක ලේසි කියලා තේරෙන්නේ. බලන්න රෝමිලක්කම් 3. මෙන්න රෝමිලක්කම් 3 තියෙන අපිට වෘපුරුදු සටහනක්. මෙන්න එක ප්‍රතිරෝධාගයක්. එක ප්‍රතිරෝධාගයක්. මෙන්න තවත් ප්‍රතිරෝධාගයක්. ප්‍රතිරෝධකයක්. මෙතන තියෙනවා තවත් ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධකයක් පුළුවන් දරුව හදාගෙන හදාගෙන යන්න දැන් මේක සමහර දරුවන්ට අහු වෙලා තියෙන වැඩි මොකද ඔය උදාහරණ ගණන් දෙක හොඳට ඔලුවට වැටුණා නම් මේවා හදන නිකම් අද මෙන්න පහර තියෙන විදුලි සැපීම උතල පහර තියෙන විදුලි සැපීම පහර තියෙන විදුලි සැපීම විදුලි සැපීමේ ධන අග්‍රයත් ඍණ අග්‍රයත් අතර වෝල්ටීතාවය 48යි වෝල්ට්ලු ඒ කියන්නේ ධන අග්‍රයයි ඍණ අග්‍රය අතර විභව වෙනස 48යි වෝල්ට්ලු මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර විභව අන්තරය 6යි ඕම්ලු මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර විභව අන්තරය 8යි ඕම්ලු මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර විභව අන්තරය 24යි ඕම්ලු හරිනේ අහන ප්‍රශ්නේ මොනවද සිම්පල් ඒ සිම්පල් ඒ අහන්නේ මේ මෙම පරිපථයේ මුළු ප්‍රතිරෝධයවත් සමග ප්‍රතිරෝධය ඒකට ඉතින් අපිට අර සමීකරණය යන්න වෙනවනේ. ඔතන තියෙන සමාන්තරගත සම්බන්ධයක්නේ. එහෙනම් ඉතින් අර දෙවෙනි කොටසට උත්තර ලියනකොට සමීකරණයක් ගන්න අපි ඒකට ලකුණු හම්බෙන නිසා ඒ සමීකරණයත් දාලා ආදේශ කළා හදන්න. හදාගෙන යන ඉක්මනින්ම අපේ කාලය අවසන් වෙන කියන පැය දෙකම අර ගියා මට නම් මේ පැයක් වගේ ගියේ දැන් තව තියෙනවා නම් හොඳයි වෙලාව. බලමු. සිම්පල්ලේ මෙම පරිපථයේ මුළු ප්‍රතිරෝධයවත් සමග ප්‍රතිරෝධය සෑ. ඒ කියන්නේ මේ මුළු පරිපථයේ බලපාන්නා වූ සාධාරණ ප්‍රතිරෝධයගේ වැඩ. ප්‍රතිරෝධක සමාන්තරගතයි කියලා හැමතැනකම පේන බැලුවහම එහෙනම් සමග ප්‍රතිරෝධය හොයන්නේ වෙන්නේ අපිට 1 8 R සමානයි 1 8 R 1 ධන 1 8 R 2 ධන 1 8 R 3 මේක කෙටි ක්‍රම වලින් හදන්න යන්න එපා. මොකද හේතුව මෙතන නේ සමීකරණ ලියලා හදන්න. MCQ වලදී කෙටි ක්‍රම ගන්න. 1 8 R 1 8 R සමානයි 1 8 R 1 R 1 කූ අපි R 1 මෙයා සලකමු. R 1 කියලා සලකමු 6 යොමු. නැහ R 1 6 යොමු. ධන R 2 කූ මෙන්න R 2. R 2 8 යොමු. R 2 8 යොමු. ධන R 3 24 යොමු. R 3 24 යොමු. R 3 24 යොමු. හරිද හරි දැන් මොකද කරන් තින්නේ 1 8 R සමානයි පොදු හරයක් ගන්න පොදු හරයක් ගත්තා පස්සේ බලන්නකො පොදු හරය ගත්තාම 6 8 24 පොදු හරය මොකද ස්ටක් වෙලා නේද හරිද හරි 6 8 24 පොදු හරය වෙන්නේ කියද 6 8 24 පොදු හරය 24 24 24යි ඕම්. හරි මෙතන 20 ගමු. 24යි 24ට 6 ඒවා 4යි 24ට 6 ඒවා 4යි 4වක් එක 4යි. ධන 24ට 8 ඒවා 3යි 24ට 8 ඒවා 3යි 24ට 8 ඒවා 3යි 3වක් එක 3යි. 24ට 24 1යි 1වක් එක 1යි. 1 8 R සමානයි 4 3 ධන ධන 1 4 3 7 7 1 8යි. ඉරෙන් උඩ 8යි ඉරෙන් යට 24යි උඩ. හරය නැවේ මාල් කරන්න. R ඉරෙන් උඩට ගන්න 1 ඉරෙන් යටට ගන්න. දාන 24 ඕම් ඉරෙන් උඩට දාන 8යි යටට දාන. මෙතනත් හරය නැවේ මාල් කරන්න මෙතනත් හරය නැවේ මාල් කරන්න. R එකෙන් බෙදුම උත්තරේ R. R එකෙන් බෙදුම උත්තරේ R. 24 8 බෙදුම උත්තරේ කීයද? 3යි. 3යි ඕම්. එහෙනම් සමක ප්‍රතිරෝධය මේ රොහෙලි වලයි 3යි. ඒක මේ ලාසන හදලා ඇති දරුවා. හරිද? හරි. ඔක්කොම හදලා නෝ උත්තරේ වල තියෙන්නේ. පොඩක් දරුවෝ. ආලෝක ලොන්නේ වනෝ උත්තර. අපිට වෙලාව තියෙනවා තව කොටස් කීපයක් හදන්න. B හරියටම 9ට කලින් නවත්තනවා. 9ට කලින් නවත්තනවා. B කොටස. B කොටස කියනවා විද්‍යුත් සැපීමෙන් ලබා ගන්නා ධාරාවකරණය කරන්න. එතකොට අපි මේ වෙනකොට වෙලිවරයි
මේ වෙනකොට හොයලි ඉවරයි සමස්ත ආර් හොයලි ඉවරයි. පුතාලා පරිපතර බලපාන්නව සමස්ත ආර් හොයලි ඉවරයි. පරිපතර සමස්ත පරිපතර අදාළ වූ සාධාරණ ආර් සමකාර හොයලි ඉවරයි. සමකාර තමයි මේ හොයාගත්තේ 3යි. සමකාර හොයාගත්තේ 3යි. එතකොට අහන්නේ අහන්නේ ප්‍රශ්නේ තමයි දීපරසයන්නේ විදුල් සැපීමේ ලබා ගන්නා ධාරාව ගණනය කරන්න. ඔය කියන්නේ අර විදුල් සැපීමේ ධන අග්‍රයෙන් ඉදිරිය පයින්නේ ධාරාව. දැන් ඇවිල්ලානේ මෙතනින් බෙදලා මෙතනින් බෙදලා මෙතනින් බෙදලා ගිහිල්ලා මෙහෙන් ඇවිල්ලා එකතු වෙලා ආයෙ මෙහෙන් එන්නේ. අන්නේ ධාරාව අහන්නේ. ඒ කියන්නේ සමස්තයි අහන්නේ. සමස්තයි අහන්නේ. ඒක සමස්තයි අපි දන්නේ. සමස්ත ආර අපි දන්නවා. සමස්ත ආර කියන්නේ සමකාර හොයාගෙන තියෙන තුනයි. සමස්ත අයි තමයි අපි දන්නේ නැත්නම් හැබැයි සමස්ත වී දන්නවා. සමස්ත වී පරිපතර බලපාන්නා වූ සමස්ත වී 148 වෝල්ට්. දැන් පරිපතර බලපාන්නා වූ සමස්ත වී දන්නවා 148 වෝල්ට්. එහෙනම් ඉතින් දැන් උත්තරේ පේනවා. මොකද දාන්නේ? සමස්ත පරිපතරම දාන V සමානයි යා. මුළු පරිපතරම දාන V සමානයි යා. දැන් මෙතනට V සමානයි යා දාන මුළු පරිපතරේ. නම් මුළු පරිපතරේ V සමානයි යා දැමම V සමානයි IR V සමානයි IR V කොච්චරද 48 වෝල්ට්. V සමාන 48 වෝල්ට් V සමාන 48 වෝල්ට් V සමානයි 48 වෝල්ට් V වෙනකොට 48 වෝල්ට් I තමයි දන්නේ නැත්තේ I දන්නේ නැහැ ಗುಣ කිරීම R R 3යි R කියන්නේ 3යි R කියන්නේ 3යි එහෙනම් මෙතන I තනි කරමු I තනි කරනකොට ಗುಣ කිරීම 3යි මේ පැත්තට නම් බෙදීම 3යි ලෙස මෙතන ඉරෙන් උඩ 48 වෝල්ට් නේ ඉරෙන් උඩ 48 වෝල්ට් ಗುಣ කිරීම 3යි බෙදීම 3යි ලෙස මෙහෙ එනවා එනා 43 න් බෙදමු උත්තරය කියලා 43 න් බෙදමු 16යි 16 ඇම්පියර් I සමානයි 16 ඇම්පියර් එනම් I වටිනාකම 16 ඇම්පියර් මේ I කියලා කියන්නේ 16 ඇම්පියර් එකක් හරි B කොටසත් හරි B කොටසත් හරි එනම් පොඩි ප්‍රශ්නයක් අහන්නද පුතාලගේ අද B කොටසත් හරි උතර I වෙනකොට එන්නේ 16 නේ I වෙනකොට එන්නේ 16 සෝරි වෝල්ට් නෙමෙයි ඇම්පියර් I වෙනුවට එන්නේ 16 ඇම්පියර් නේ පුතේ. මෙතන මේ 16 ඇම්පියර් වලින් කොටසක් යයි මේ හරහා කොටසක් යයි මේ හරහා ඉතිපිට මේ හරහායයි කොහොම හරි මේ ප්‍රතිරෝධකය තුන මේ ප්‍රතිරෝධකය තුන මේ ප්‍රතිරෝධකය තුන දමා කරන ධාරාවන්ගේ මුල් එකතුව 16 ඇම්පියර් තමයි. 16 ඇම්පියර්. ඉතින් දැන් ඊළඟට කරන් තියෙන්නේ මේ හරහා යන ධාරාව යන. ඊයස මේ හරහා යන ධාරාව මේ හරහා යන ධාරාව. පුළුවන් නේ හොයන්න. ඇදි දෙයක් නැහැ නේ. කොහොමද කියන්නේ? දැන් අහන කොටස් ටික මොකද්ද? BC කොටස C කොටස අහනවා මේ C කොටස කියන ඕ 6 ඕම් හරහා කරන ධාරාවස යන 6 ඕම් හරහා කරන ධාරාව යන 8 ඕම් හරහා කරන ධාරාව යන කිව්වා 24 ඕම් හරහා කරන ධාරාව යන කියලා කිව්වා ඉතින් මොකද කරන්න ඕන වෙන වෙනම ඕම් නියමයේ දාන්න එක එක ප්‍රතිරෝධක වලට ඉතින් අපි ඊට කලින් අර විභවාන්තර ගැන කියලා ඉන්නවා මේ කෝෂයේ කෝෂයේ ධන අග්‍රය ඍණ අග්‍රය අතර විභවාන්තරය 48 වෝල්ට් මෙන්න මේ ඇඟිලි දෙක අතර 48 වෝල්ට් තියෙනවා ඇඟිලි දෙක මෙහෙම අරන් ගියයි කියලා කම්බියෝස් කියලා කියන්නේ විභව බැස්මේ වෙනසක් නැහැ 48 වෝල්ට් මෙතන ඇඟිලි දෙක අතර 48 වෝල්ට් නම් මෙතන 48 වෝල්ට් එහෙනම් මට බය නැතුව කියන්න පුළුවන් මෙතන 48 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා මෙතන ඇඟිලි දෙක මෙහෙම මෙහෙම අරගෙන යනවා කම්බියෝස් මෙතනට ගියාම මෙන්න මේ ඇඟිලි දෙක අතරක් තියෙනවා 48 වෝල්ට් ඇඟිලි දෙක මෙතන නම් මෙතන අරන් ගියත් කම්බි හම්බ වෙන්නේ නැනම් මේ ප්‍රතිරෝධක මේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ අග්‍ර දෙක අතර 48 වෝල්ට් තියෙනවා. එහෙනම් මොකද කරන් තියෙන්නේ දැන්? පුතාලගෙන් දැන් අහන එක ප්‍රශ්නයක් අහනවා. එක ප්‍රශ්නයක් අහනවා මේ ඕම් 6 තුලින් ගමන් කරන ධාරාව යන කියලා කියනවා. එක ප්‍රශ්නයක් අහනවා තව ප්‍රශ්නයක් අහනවා ඕම් 8 තුලින් ගමන් කරන ධාරාව යන කියලා කියනවා. තව ප්‍රශ්නයක් අහනවා ඕම් 24 තුලින් ගමන් කරන ධාරාව යන කියලා කියනවා. මොකද කරන්න ඕනේ? මෙතෙන්ට වෙනව දාන්න V සමාන IR. මෙතෙන්ට වෙනව දාන්න V සමාන IR. මෙතෙන්ට වෙනම V සමාන IR දාන්න. 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 අද දාලා උත්තරේ ගන්න. එතකොට ආදේශ කරන්නේ කොහමද? V වලට ආදේශ කරන 48 වෝල්ට්. I තමයි හොයන්න යන්නේ. R වලට ආදේශ කරන 6 වෝල්ට්. මෙතන ආදේශ කරද්දී V වලට දාන 48 වෝල්ට්. I තමයි හොයාගෙන යන්නේ. R 8යි ඕම් දාන්න. මෙතන V වෙනුවට 48 වෝල්ට් දාන්න I තමයි හොයාගෙන යන්නේ R වෙනුවට 24 වෝල්ට් දාන්න. එහෙම දාලා මෙතන I හොයන්න මෙතන I හොයන්න මෙතන I හොයන්න කොහෙල බලන්න මේ I එකතුව මේ I get මේ I get මේ I get එකතුව අනිවාර්යයෙන්ම 16 ඇම්පියර්ට සමාන වෙයි. ඊතරදී හදාන්න පුළුවන් දෙයක.
හදන්න පුළුවන්ද? අද හදන්න පුළුවන්ද? මට පොඩ්ඩක් කියන්න පුතාලා. අද ගානන් ටික තේරුණාද? ගිය සතියේ මතකද අමාරුයි තමයි මේ පාඩම පටන් ගත්තේ සමක ප්‍රතිරෝධේ. මතක් කරන්නද? මට ඇත්තටම කියන්න මේ මේ පාඩම දැන් ලේසියිද? ගණන් හදන විදිය පොඩ්ඩක් ඇඟට ඇවිල්ලාද තියෙන්නේ? කො? කියන්න පුතාලා. ෂුවර්ද? මේක තේරෙනවද දැන්? තාම මම මේ සැර ගණන් ගන්නට ගියේ නෑනේ. තාමත් මේ රෝමි ලක්කම් තුනේ ඉන්නේ. රෝමි ලක්කම් තුනේ ඉන්නේ. රෝමි ලක්කම් හතර තමයි සැර ගන්න. ඒක හැදිරුවස්ස ධාරා විද්‍යුතේ ඇති ගැටලුවක් නෑ. පුතාලා විභාගෙට ගිහිපු ගමන් තෝරගන්නෙම ධාරා විද්‍යුතේ ප්‍රශ්න ඉස්සෙල්ලම. ඉතින් අපි මේක තාම පාස් පේපර් වලට ගියෙත් නෑනේ. පාස් පේපර්ස් වලට ගියෙත් නෑ තාම. හරිද? තාම පාස් පේපර්ස් වලට ගියෙත් නෑ. හරිද? ඒතකොට පුතාලා තේරුම් ගන්න. අපිට දැන් පාස් පේපර්ස් වලට ගියාට පස්සේ මාරම ලේසි වෙයි. ඒතකොට දැන් මේ මේ දැනුම තියනවා කියලා කියන්නේ පාස් පේපර්ස් වල තියෙන මේව තමයි. මෙච්චරට ගැඹුරට නෑ පොඩි පොඩි කොන් කැලි වලින් අහන්න. නියමිතම උත්තර ටික ලියාගෙන යන්න පුළුවන්. හරිද? එතන අපි කාල වේලාව දැන් අවසන් වෙලා තියෙනවා. මම හිතනවා හැන්දෑවේ 6:00 මාර ඉඳන් 6:35ට වගේ පටන් ගත්තේ. 9 වෙනකම් අපි දිගු සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේ ගොඩක් ප්‍රයෝජනවත් දැන් අහුවෙන්නේ නැති පුතාලට. හැම දෙයක්ම කිසියම් තර්කයක් ඇතුව ලොජිකලි ගරිපු දේවල් ඔක්කොම තියෙන කිසිම දෙයක් කටපාඩම් කරන දේවල් තිබුණ නැහැ. මේ පාඩමේ තියරි විදිහට තව තියෙන්නේ ඕම් නියමයයි ඔය පොඩි පොඩි කොටස් ටිකක් තියෙනවා ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කිරීම බලපාන සාධක ටික ඔන්න ඔය පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා. ඒ ටික තප්පර ගණන් යන්නේ ප්‍රශ්න වලට. ඒවා ලේසිකින් අමාරු ටික තමයි දැන් ලිහලා තියෙන්නේ. හොඳම ගණන් ටික ලබන සතියදී. හොඳම ගණන් ටික කියන්නේ මෙන්න මේ රෝමිලකම් හතර කොටස් ටිකයි මේකේ මම මේකත් කැල්කියුලේෂන් එක කරලා පෙන්නන්නම් ඒ දාට මොකද මේකෙන් මම ආයෙමත් මතකේ අවුස්සලා අරගෙන ඊවස් මේ ලොකු ගාන්ට යන්න. ලොකු ගාන්ට කියලා පාස් පේපර්ස් වලට යන්න. ඒතර වැඩි නෑ. මුල් ටික එක්කම ක්ලියර් කරලා දාන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැනට සමුගන්නු. හරි වේලාව 9ට ඉතාම ආසන්නයි. එහෙනම් හැමදරුවෙකුටම බුදු සරණයි දෙවි පිහිටයි. ඒතර ලබන සතියේ පන්තිරට සම්බන්ධින දකුණේ දරුවෝ දකුණේ වෙබ් අඩවි හරහා සම්බන්ධින එක්ස්ප්ලෝ එකේ දරුවෝ එක්ස්ප්ලෝ වෙබ් අඩවි හරහා සම්බන්ධින අලුත් වෙබ් අඩවි දරුවෝත් ඒ අදාළ වෙබ් අඩවි හරහා සම්බන්ධින පන්ති ඇතුළේ තමයි මෙතනින් ඉස්සරහට ටියුබ්ස් වැටෙනවා. රෙකෝඩින් වැටෙනවා. ඒ ඔක්කොම පන්ති ඇතුළට ඇවිල්ලා බලන්න පුළුවන්. එළියේ වැටෙන්නේ නැහැ. Telegram channel එකට පොදුවේ තොරතුරු දාන ටියුබ්ස් ඔක්කොම එක වැටෙන ටියුබ්ස් විශාල ප්‍රමාණ වලින් එනවා. ඒක තමයි විවරණ දෙනවා. ඊ අවුරුද්ද වල ඕල් කියන්නේ මම කරපු නැති දේවල්. ඊ අවුරුද්දේ රිවිෂන් එකට කරපු නැති දේවල් තමයි විවරණ දෙනවා. ඒ කියන්නේ හරි උත්තරේ ගන්නේ කොහොමද? වරදින්නේ ඇයි? ඒක ඔක්කොම මම අතින් ලියපුව දෙන්නේ. විවරණ මම හදලා දෙනවා. ඒතර කෙලිම අර ලොකු පුළුල් විස්තරයක් තියෙන ප්‍රශ්නයක් හා සම්බන්ධයි. හරි එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් හැමෝටම පුතල් දුල හැමෝටම බුද්ධ සරණයි දේ පිටයි. කරන්නේ පුතේ හැර. හැමෝටම එහෙනම් ආයුබෝවන්. ලබන සතියේ හොඳට පාස් පේපර් ස්ටික් කරමු නියමයෙන්. හොඳද? දැන් හොඳට පොලිෂ් වෙලා තියෙනවා. ඔව් මේ ඉතුරු වෙලා තියෙන කාලය තුළ 9S වලට යන්න පුළුවන් හොඳටම පුළුවන් දැන් මේ සැරේ මැයි වල ඉන්න දරුවෙක් පවා වැඩ කරන්න පටන් ගන්න මාර්තු තාම 6යි අද මාර්තු 6 මාර්තු මාසේ එහෙම් පිටීමක් අප්‍රේල් මාසේ අවුරුදු නැකත් වෙලාට කිරිබත් කැලිකා කිරිබත් කැලලක් කරනවා විතරයි අනිත් හැම මොහොතකම වැඩ අප්‍රේල් මාසේ සම්පූර්ණයෙන් වැඩ මැයි මාසෙත් තියෙනවා ඒ නිසා මාස 3කට ආසන කාලයක් තියෙනවා හොඳට ජවෙන් වැඩ කරලා 9S ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් දරුවෙක් අහන. අනේ හරි. එහෙමනම් අපි මීටින් එක එන් කරමු නේ පුතේ. මම තව පන්තියකට යන්න තව විභාගෙට ලියන 11 වසරේ මේ සැරේ විභාගට ලියන අක්කලා ඊළඟේ තියෙන රිවිෂන් එක. හරි ගොඩක් දරුවෝ කියන පාඩම හොඳටම ලේසි කියලා කියනවා. හරි. එහෙනම් අපි මීටින් එක එන්ඩ් කරන පුතාලා හොඳේ. හැමෝටම බුදු සරණයි. පද දෙකේ මේ දකුණේ ඉවර කළද? හරි. නෑ දකුණේ තාම තියෙනවා. හරි දෙහනම් එන්ඩ් කරනවා මීටින් එක පුතාලා. හැමෝටම බුදු සරණයි.